දම් සිහ නද සංගරත්නෙන් අවසරයි සදේවත් පින්වත්නි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ අසපුවට සම්බන්ධව මේ දහම් වැඩසටහනට මට සහභාගී වෙන්න ලැබීම ගැන පෞද්ගලිකව සතුටු වෙනවා. පින්වත්නි අපි මීට කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින හැටියට අපි මීට කලින් කොච්චරවත් මනුස්ස ලෝකයේ වෙත් තියෙනවා. අපිට ඒ ගැන දැනුමක් නැහැ. ඒගෙන මතකෙකුත් නෑ. අපි හරියට ඉපදිලා තියෙනවා. සමහර අවස්ථාවල අපි සත්ව ලෝකේ ඉඳලා තියෙනවා. ඒ සත්ව ලෝකෙත් අපි ගොඩාක් ඉඳලා තියෙන නිසා සතුන්නේ පුරුදුත් සමහරට අපි ළඟ ඇති. අපි ප්‍රේත ලෝකෙත් හිටපු අය. ඒ ගොඩාක් කල් ප්‍රේත ලෝකෙත් හිටපු නිසා ප්‍රේත ගතිගුණත් අපි ළඟ ඇති. නිරේත් අපි ගොඩාක් හිටපු නිසා ඒ නිරයන්ට හේතු වෙච්ච ගතිගුණත් අපි ළඟ ඇති. මනුස්ස ලෝකෙත් වරින් වර අපි ආපු නිසා මිනිස් කනුත් අපි ළඟ ඇති. දෙවියන් අතරත් අපි ඉඳලා හිටලා ගොහින් ඇති. ඒ නිසාත් අපි ළඟ දේවගතිත් තියෙන්න පුළුවනි. මේ වගේ අපි ලොකු රවුමක කැරකි කැරකි යන අය, උපතින් උපතට යන අය, අවසානයක් නැතුව යන අය, යම් දවසක අපි සෝවාන් වුණොත් එදාට සතර අපායේ රවුම් ගැහිල්ල නවතිනවා. යම් දවසක අද වුණොත් අද නවතිනවා. හෙට වුණොත් හෙට ප්‍රශ්නේ ඉවරයි. මේ ආත්මේ වුණොත් මේ ආත්ම ප්‍රශ්නේ ඉවරයි. ඊළඟ ආත්මේ වුණොත් ඊළඟ ආත්ම ප්‍රශ්නේ ඉවරයි. එහෙම වෙන බව පේන්න නැත්නම් ප්‍රශ්නේ ඉවර වෙන්නේ කවදාද කියලා අපිට හොයන්න බෑ. එතකොට මේ හොයන්න බැරි ස්වභාවයක්, ඒ කියන්නේ අපිට ඇත්ත පේන්නේ නැති ස්වභාවයක් මේ හිතේ තියෙනවා.
ඇත්ත වැහුණු ස්වභාවයක් මේ හිතේ තියෙනවා. ඇත්ත වැහුණොත් එක ඇත්තක් වැහුණොත් අනිත් මොන ඇත්තක්වත් පේන්නේ නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ඇත්ත විවෘත කරගන්නයි. තමන්ගේ ඇත්ත. මොකද මේ සත්‍යය අපිට ඉස්කෝලේදී ලැබෙන්නේ නැහැ. අපිට මේ සත්‍යය රසාවෙදී ලැබෙන්නේ නැහැ. අපිට මේ සත්‍යය වෙන ක්‍රමයකින් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ බුද්ධ වචනයෙන් විතරයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් පමණයි මේ විස්තරي ලැබෙන්නේ. හැබැයි අපිට මේ අපි මේ විස්තරේ අහනවට වඩා අපි ඉස්සර සතුටු උනේ මුලා වෙලා ඉඳයි. අපි ලෝකේ දුරපින් නැති අය. අපි බොහොම ළඟ බලපු අය. දැන් ඔබ දන්නවා ඇති මේ රටේ අය බලන්නේ සතියයි. සතියයි ජීවිතේ. දැන් මේ සතිය අන්ති උන අද වීකෙන්ඩ් එක සතුට වෙනවා දැන් අද හෙටයි. ඊට පස්සේ ඊළඟ වීකෙන්ඩ් එක යනකම් ඒගොල්ලෝ වැඩ කරනවා. සතියයි හිතන්නේ. අපිට බුදුරජාණන් වහන්සේ නිසා ගොඩාක් දුර හිතන්න ලැබෙනවා. ඈත හිතන්න ලැබෙනවා. ළඟ නෙමෙයි. එතකොට අපිට ඈත හිතන්න ලැබෙන්නේ කාටවත් කොටවන්න නෙමෙයි. කාටවත් ප්‍රශ්න හදන්න නෙමෙයි. තමන් සූපත් වෙන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපිට අපේ ජීවිතයේ තියෙන ප්‍රධාන අනතුරු ගැන ඒක දේශනා කළේ මෙහිමයි. මේක කිව්වේ රජෙකුට. දවසක් කොසල් රජු වහනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා හරි බුද්ධිමත් ප්‍රශ්නයක්. ඒ අවබෝධ කළේ නෑ හැබැයි. නමුත් බුද්ධිමත් ප්‍රශ්න ඇහුවා. එයා අහනවා භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතේට වාසියක් ලැබෙන්නේ නැති අපේ ජීවිතේට යහපත වෙන්නේ නැති දේවල් අපි ළඟ තියෙනවාද? මේ රජෙක් අහන්නේ. අද බුදුරජාන් වහන්සේ වදාලා මහරජා මේ ජීවිතේට යහපත වෙන්නේ නැති වාසි වෙන්නේ නැති ජීවිතයට ගොඩාක් විපත්ති කරදර ඇති කරන දේවල් තියෙනවා කිව්වා. තමන් ළඟ කීයක් තියෙනවද ස්වාමීනි කියලා ඇහුවා. තුනක් තියෙනවා කිව්වා. මොනවද ඒ තුන කියලා ඇහුවා. ලෝභයත් ද්වේෂයත් මෝහයත් කිව්වා. දැන් එදා ඒ කුසල් රජුවන්ට දීපු උත්තරේ ඒ සඳහන් වෙච්ච ජීවිතයට ගොඩාක් හානි කර දේවල් අපි ළඟ තියෙනවාද නැද්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කොසල් රජුට, එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතේට ගොඩාක් වාසි ලැබෙන, ගොඩාක් යහපත ලැබෙන, ගොඩාක් උපකාර ලැබෙන දේවලුත් අපි ළඟ තියෙනවාද? තියෙනවා කියලා. මොනවද? ලෝභ නැති කම, ද්වේෂය නැතිකම, මුලා වෙන්නේ නැතිකමත් ඒකත් තියෙනවා කිව්වා. එතකොට ඔබ ළඟ ලෝභයේ නැතිකම කියන එක නැද්ද? ඒකත් තියෙනවා. ද්වේෂයේ නැතිකම කියන එක නැද්ද? ඒකත් තියෙනවා. මුලා වෙන්නේ නැතිකම නැද්ද? ඒකත් තියෙනවා. එතකොට මේ මොනවද තියෙන්නේ? යහපත ඇති කරන්න පුළුවන් දේවල්
ඉස්සලාම දේශනා කළේ අයහපත ඇති කරන දේවල් තුනක් තියෙනවා. මොනවද ඒ තුන? ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. යහපත උදා කරන දේවල් තුනකුත් තියෙනවා කිව්වා. මොනවද ඒ? අලෝභයත්, අද්වේෂයත්, අමෝහයත්. එතකොට පින්වත්නි, අපේ ජීවිතයේ බේසික ඕක තමයි ජීවිතේ නිමිති ගී හදපු ෆවුන්ඩේෂන් එක. එක්කෝ අපේ ජීවිතේ ලෝභ ද්වේෂ මෝහ මුල් වෙනවා, එක්කෝ අපේ ජීවිතේ අලෝභ අදෝස මෝහ මුල් වෙනවා. අපේ වාසනාවට පෙර ආත්මේ, එකි මේ ආත්මේ මනුෂ්‍ය ලෝකෙට ඉන්න කලින් ආත්මේ, මේ ආත්මේ මනුෂ්‍ය ලෝකෙට ඔබ පැරිෂුට් වලින් දාවේ නෑනේ? කොහොමද දාවේ? ඔබ ආපු හැටි බලන්න, අද ඉපදිච්ච අලුත් දරුවෝ දැකලා තියෙනවද? ආන් ඒ විදිහට ආවේ. එතකොට ඒ පෙර ආත්මේ අපෙන් යම් කිසි දෙයක් කෙරිලා තියෙනවා, ලෝභයෙන් තොර වූ, ද්වේෂයෙන් තොර වූ, මෝහයෙන් තොර වූ දෙයක්. ලෝභයෙන් තොර වූ දේවල් මොනවද? දානේ. ද්වේෂයෙන් තොර වූ දේ මොනවද? මිත්සිත. මෝහයෙන් තොර වූ දේ මොනවද? නුවණ. එක්ක දානය මුල් කරගත්තු දෙයක් අපින් සිද්ධ වෙලා, එහෙම නැත්නම් මෛත්‍රිය මුල් කරගත්තු දෙයක් අපින් සිද්ධ වෙලා, එහෙම නැත්නම් නුවණින් යුක්ත දෙයක් අපින් සිද්ධ වෙලා. ඒ නිසා අපි ගියාත්මේ මැරුණාම නිරේගී නෑ. ප්‍රේත ලෝකෙ ගියෙත් නැහැ, අසුර ලෝකෙ ගියෙත් නැහැ, තිරිසං අපාය ගියෙත් නැහැ, මනුෂ්‍ය ලෝකෙ ආවා. ගිය ආත්මෙ මෙරිච්ච වෙලාවේ අපට ඒ දානය මුල් කරගත්තු, එහෙම නැත්නම් මෛත්‍රී මුල් කරගත්තු, එහෙම නැත්නම් නුවණ මුල් කරගත්තු දේවල් වැඩිපුර වුණා නම් අද අපි කොතනද? දිවියන් අතර. ඊටත් වැඩිපුර වුණා නම් බ්‍රහ්ම ලෝකේ. එතකොට ඒ අලෝභයේ, අද්වේෂයේ, අමෝහයේ කියන තුන සම්පූර්ණ වෙලා ලෝභ දෝෂ මෝහ නැත්තටම නැති වුණා නම් පිරිනම් පානවා. එතකොට අපි පිරිනම් පෑවෙත් නැහැ, බඹලෝ ගියෙත් නැහැ, දිවි ලෝකෙ ගියෙත් නැහැ, නිරේ ගියෙත්, අපාය ගියෙත් නැහැ. අපි කොහෙටද ආවේ? මානුෂ ලෝකෙ ආවා. නරක පැත්තේ බඩු වැඩ කරන්නේ නැද්ද? හිතේ වැඩ කරනවා. ඔන්න අපි දැන් මේ ආත්මේ දැන් සතර අපායෙ මිදිලාද නැද්ද? දැන් මිදිලා. දැන් අපි ඉන්නේ මනුස්ස ලෝකේ. දැන් අපි ඉන්නේ සතර අපායෙ නෙමෙයි. දැන් මේ ඉන්නේ මිදිලා. අවුරුදු කීයකටද? ඈ? ඒ මරණතුරු. මරුණට පස්සේ තමයි වැඩි. මැරෙන තුරු අපි මිදිලා ඉන්නේ දැන්. එතකොට මේ ආත්මේ මේ මිදිච්ච එකේ දැන් අපි ගිය ආත්මේ මේ ආත්මයට ගෙනාවේ අපි දෙමාපියෝ නෙමෙයි. දෙමාපියෝ උදව් කළා. දෙමාපියෝ මහා පොළොව වගේ, අපි බීජ වගේ. මහා පොළොව උදව් කරනවා ගහ පැලවෙන්න. ඊට පස්සේ ගහ මහ පොළොවෙන් උදව් ලබාගෙන ඇදිලා එනවා.
එහෙමයි අපි ආවේ. එතකොට දැන් ඔන්න මේ ජීවිතේ අපි ඉන්නවා. මේ මනුස්ස ලෝකේ එක එක්කිනා කරපු පින්වල ප්‍රමාණයට ලැබෙනවා. සමහරු ටිකක් පින් කළා නම් ටිකක් ලැබෙනවා. ගොඩක් පින් කළා නම් ගොඩක් ලැබෙනවා. ටිකක් නෝන මෙහෙවල නම් ටිකක් ලැබෙනවා. ගොඩක් නෝන මෙහෙවල නම් ගොඩක් ලැබෙනවා. එතකොට සමහරුන්ට දීම හොඳට පුරුදු නම් මේ ජීවිතෙත් පුරුදු වෙනවා. සමහරුන්ට මෛත්‍රිය පුරුදු නම් මේ ජීවිතෙත් පුරුදු වෙනවා. ඒ සමහර අය මට හම්බ වෙලා තියෙනවා ලুকু දහම් දෙන්නමක් නැහැ. හැබැයි හොඳ ඉවසීමක් තියෙනවා. ලুকু දහම් දෙන්නමක් නැහැ. හැබැයි හිතේ තරහක් නැහැ. තරහ පිටින්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එක එක්කිනාට පුරුදු ඇති වෙන විදිය. දේශනා කළා සමහරුන්ට තරහ හට ගන්නවා කිව්වා වතුරේ ඇඳ ඉරක් වගේ. ඒ තරහ හට ගන්නවා වතුරේ ඇඳ ඉර. මොකද වෙන්නේ? මේ බනිනවා, මේ hina වෙනවා. තරහ පිහිටන්නේ. බැලලා අහනවා කෑවද? තේ ටිකක් දෙන්නද? වතුරෙන් දිරක් වගේ. සමහර කෙනෙකුට තරහා හට ගන්නවා පොළවේ ඇඳපු ඉරක් වගේ. ටිකක් තියෙනවා දවසක් දෙකක්. එතකොට එයාම කැවුම් හදන් යනවා. මම බලල යන්න ආවා. තරහා හිටියේ පොඩි වෙලාවයි. ටික වෙලාවයි. ඒක ටික එක දවසක් දෙකක්. තව සමහරු ඉන්නවා ගලී කොට පුිර වගේ. තරහට ගත්තාම දෙන්නම් ඔබට, දෙන්නම් ඔබට කියලා. එහෙමයි නැද්ද? මේ ඔක්කොම සසරේ පුරුදු. ඒ අපි එක එක ආත්මෙ කරපුවා. එකම දේ අපි රිපීට් කරන්නේ. මේ රාග දේශ මොහ නිසා. එතකොට දැන් ඔන්න අපි මේ ආත්මේ අපි විතරක් නෙමෙයි ඔක්කොම මිනිස්සු ඉන්නේ අපායේ නෙමෙයි මනුස්ස ලෝකේ ඉන්නේ. හැබැයි මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු එක එක විදිහේ දේවල් කර කර ඉන්නවා. ඒ හැම එකටම මොල් වෙන්නේ එයාගේ ඇතුලේ තියෙන දෙයක්. එක්ක ලෝභය, එක්ක අලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෛත්‍රිය, එක්ක මෝහය, එක්ක අමෝහය. දැන් බලන්න හිතලා අපේ ඉතිහාසයේ එක එක්කෙනාගේ ජීවිතේ තමන්ගේම ඕන් හිස්ට්‍රි එකක් තියෙනවා. ඔබට මතක හිස්ට්‍රි එකකුත් තියෙනවා, අමතක එකකුත් තියෙනවා. සමහර විට ඔබට ජීවිතේ වැඩිපුර මතක් වෙන්නේ මොනවද? වැරදිච්චද, හරි ගියවද? වැරදිච්චා. වැඩිපුර මතක් වෙන්නේ සතුට ඇති කළා දෙන දේවල්ද, පසුතැවෙන දේවල්ද? පසුතැවෙන දේවල්. ඒක තමයි හිතේ ස්වභාවය. එතකොට මේ ජීවිතේ අපිට මේ ඔක්කොම මතක් වෙද්දී මං කියවන්නේ අපේ ජීවිතේ පැති දෙකක් තියෙනවා කියලා. ලෝභ දෝෂ මොහ කියලා එක පැත්තක්. ඒක තරාදී මේ පැත්තට දාන්නේ වම් පැත්තට. අලෝභ දෝෂ මොහ කියලා එක පැත්තක්. ඒක තරාදී දකුණු පැත්තට දාන්න. දැම්මම මෙහෙම තරාදී තැටි දෙක වැඩිපුර මේක යන්නේ කොයි පැත්තටද? අතීතේ මං කියවේ. අනාගතේ දන්නේ නැහැ. යන්නේ කොහෙද? ඇත්ත කියමු දැන්. යන්නේ කොයි පැත්තටද? වම් පැත්තේද බරේ නැහැ. එහෙම කියන්නේ එතකොට හරිනේ නැහැ. අපි වම් පැත්තේද දකුණු පැත්තේද බර වෙන්නේ? වම් පැත්ත බර වෙනවා. දකුණු පැත්ත නෙමෙයි. ඇයි එහෙම වුනේ?
දන්නේ නැති නිසා අපිට මෙහෙම තේරුමක් නැති නිසා සංසාරේ ගත කරන කෙනෙක් හැටියට වෙච්චදී කරන්න දෙයක් නැහැ. එහෙම කරන්න දෙයක් නැහැ කියලා හිතලා අත හරිනවා මිසක් අතීතේ වෙනුවෙන් වෙන උත්තරයක් නැහැ. අතීතයට උත්තර නැහැ. වෙච්චදී වුණා. කෙරුණුදී කෙරුණා. වැරදුණුදී වැරදුණා. එහෙනම් ඒකට දෙන එකම උත්තරය මොකද්ද? අත්හැරීම. Let it go. ඒක අත්හැරීම. ඒක අත්හරින්නේ කොහොමද? සමහර විට ඔබට මෙහෙම වෙන්නේ නැද්ද? අපි හිතෙන් අත්හරින්න හදන දේම හිතට ඇවිත් ඇවිත් වද දෙන්නේ නැද්ද? අපිට හිතන්න අපි අසතුටු දේම අපේ හිතට එන්නේ නැද්ද? ඇතැම් අවස්ථාවල එහෙම එනවනේ. එතකොට මොකද්ද කරන්නේ? අන්න එතකොට අපි පාවිච්චි කරන්න ඕනේ ලෝභයේද ද්වේෂයේද මෝහයේද. ඒ කියන්නේ වම් පැත්තේ ඒවද දකුණු පැත්තේ ඒවද? වම් පැත්තේ එකක් වැඩ කරනවා. වම් පැත්තේ එකක් වැඩ කරද්දී අපි පාවිච්චි කරන්න ඕනේ වම් පැත්තේ එකක්ද දකුණු පැත්තේ එකක්ද? දකුණු පැත්තේ එකක්. මොකද්ද පාවිච්චි කරන්න තියෙන්නේ? අපි ගම්මු අපිට කාගෙන් හරි ආසාධාරණයක් වෙලා අපි හොඳට උදව් කරපු කෙනෙක්ම අපිට විරුද්ධ වෙලා, එහෙම නැත්නම් බලාපොරොත්තු නැති කෙනෙකුගෙන් අපිට අසාධාරණයක් වෙලා, එහෙම වෙන්න බැරිද? එහෙම වෙනවා. තමන්ගෙන් උදව්වත් ලැබලා එතකොට අපි මම මෙච්චර සාධාරණව වැඩ කළා ඇයි මට මෙහෙම වුනේ කියලා හිතුවොත් ඒක අයිති කොයි පැත්තටද? ඈ වම් පැත්තට. ඒ එන එක වළක්වන්න බෑ. ඇයි? හේතුව අපි ඉගෙන ගත්තේ වම් පැත්තේ දේවල්. අපි ඉගෙන ගත්තේ ලෝභයේ ඇති වෙන දේවල්, ද්වේෂයේ ඇති වෙන දේවල්, මොහොයේ ඇති වෙන දේවල්. අපි ඉගෙන ගත්තේ කවද ඉඳලාද? පුංචි කාලේ ඉඳලා. පුංචි කාලේ අපිට ඇහෙනවා වැඩිහිටියෝ කියනවා අරයට හරි අසාධාරණයක් වුණා, අසබලාට හරි අසාධාරණයක් වුණා, අරයට මෙහෙම වුණා මෙහෙම වුණා. එතකොට ඒ දේම අපිට වෙනකොට අපි හිතන්නේ කොහොමද? අපිට අසාධාරණයක් වුණා. එතකොට මොකක්ද හටගන්නේ? ගැටීමක්, ද්වේෂයක්. ඒකෙන් බේරෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලා මෛත්‍රියනේ මේ කරන්න ඕනේ. ඉස්සෙල්ලා නෝනින් සලකන්න ඕනේ. මේ සසරේ වැඩිපුර තියෙන්නේ සාධාරණේද අසාධාරණේද කියලා. මං එක ආරණ්‍යයක හිටියා. ඒ ආරණ්‍යේ ගස් උඩ කුක්කු හිටියා. කුක්කු කූඩු හදන්නේ ගස් මුදුනේ. කුක්කුන්ගේ පුංචි පැටව වෙනකොට උකුස්සු කැරකි කැරකි එනවා අර පැටව ගන්න. එතකොට අර කුක්කු කෑග ගහා උකුස්සන්ව පන්නනවා. එතකොට උකුස්සු කෑමට ගිහින් වෙලාවට කුක්කු කෑමට ගිහින් වෙලාවට උකුස්සුත් එනවා. කොහොම හරි කුක්කු චූටි පැටව බේරෙනවා කියමු. බීරිබිරි හැදෙනකොට ඒ ආරණ්‍ය ගස් යටින් තමයි මගේ කුටියට යන පාර තිබ්බේ. ඒ පහළ ඉන්නවා කබරයෝ කට ඇරගෙන. අර චූටි කොක්කු පැටව තටු ගහලා ලස්සන ලෝකෙට තටු දීගෑරලා පයින්නවා. ඉගිලි ගන්න බෑ. වැටෙන්න කොහෙටද? වැටෙනකොටම සමහර කබරයන්ට කොච්චර ඉවතිනවද කියන ගානට අල්ලන් ඉන්නවා කට. බේරන්න බෑ. මගේ ඇස් දෙකෙන් දැක්කා. එහෙම විවිධමයි සතා බේරෙන්නේ.
සතා බේරෙන්නේ එහෙම වෙවි. මං හිතුවානේ අපි මෙහි විදියට කොච්චර වෙන්නේ නැද්ද? උපන්න ගමන් සත්තුන්ටත් අනතුරු. උපන්න ගමන් මිනිසුන්ටත් අනතුරු. එතකොට මේ අසාධාරණය කියන එක ලෝකෙ වෙනකොට බුද්ධිමත් කෙනා හිතන්නේ මොකද්ද? මේක තමයි මේ ලෝකයේ ස්වභාවය. ඒක හිතන්නේ නැතුව ඊළඟයකට යන්න බෑ. ඒ බුද්ධිමත් මේක තමයි මේ ලෝකයේ ස්වභාවය කියලා හිතන්න පුරුදු නම් මොකද්ද වෙන්නේ? අර්හිතට එන ආවේග බාල වෙනවා. ඒ හිතට එන ආවේගේ බාල වුණාම අන්න ඇප්ලයි කරන්න පුළුවන් මෙත්සිත. ඊට පස්සේ මෙත්සිත පුරුදු කරනවා යා. මෙත්සිත පුළුවන් එතකොට කරන්න. එහෙම නැතුව කරන්න ගියොත් මෙත්සිත මැඩගෙන අර ආවේගේ එනවා. එතකොට කරගන්න බෑ. මොකද පීඩාව එනකොට පීඩාවෙන් පුද්ගලයාව සාන්ත කරනවද චංචල කරනවද? චංචල කරනවා. එතකොට බලන්න පින්වත්නි, මේ පිට තියෙන දේවල්ද ඇතුළේ ප්‍රශ්නද? ඇතුළේ ප්‍රශ්න. පිටට ගිය ලස්සනයි. ඇතුළේ ගෝරි. ඇතුළේ ප්‍රශ්න. එතකොට අපි දැන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපිට ඒ වගේ ප්‍රශ්න වෙද්දි අපි අපේ ප්‍රශ්න හැටියට දැක්කේ නෑ. අපි හැමතිස්සෙම අපේ ප්‍රශ්න හැටියට දැක්කේ බාහිර දෙයක් පයින්. එක්කෝ අපි දැක්කේ මේ ගේ ලස්සනට හදාගන්න ඕනේ, ආර පැත්ත කඩලා තව පැසේජ් එකක් ගන්න ඕනේ. ඒවත් ලෝකෙට ආйти දේවල්. නමුත් ඒක ජීවිතේ නෙමෙයි. අපිත් කියන අපිට අවලුතින් තැනක් ගන්න ඕනේ, විහාරයක් හදන්න ඕනේ, චෛත්‍යයක් හදන්න කියලා අපිත් කියනවා. නමුත් ඒ කියන්නේ බාහිර එකක්. ඒ බාහිර එකක් අපි ඒ කියන්නේ. නමුත් ඒක ඒ බාහිරව අතරේ අභ්‍යන්තරේ ඔක වෙනවද නැද්ද? වෙනවා. එතකොට අපි කියන අපි අර කෑම කෑවේ නෑ, අපි ඒක කමුද, අපි අර රෙස්ටොරන්ට් එකට ගියේ නෑ, ඒකෙන් කමුද? මේක ඒවා අපේ හිතවලට එනවනේ. වැරදි දේවා නෑ. ඊ අපේ හිතේ ඇති ලස්සනට ඉඳීම වැරද්දක් නෙමෙයි. වැරද්ද ලස්සනට ඉඳීම නෙමෙයි. තමන්ගේ අර්බුද හැදෙන තැන ගැටේ ලිහන්න බැරි කම වැරද්දේද නෑ. එතකොට ඒ අපි මේ ජීවත් වන රටාවේ ඔන්න මේ විදිහට අපි අර්බුදය අපි ලියා ගන්න දක්ෂ වුණොත්, අපිට මේ අර්බුදය විසඳ ගන්න දක්ෂ වුණොත් අන්න යහපතක් ඇති කර ගන්න පුළුවන්. මේකට උත්තර තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ විතරයි. හේතුව මොකද? ඒකට උන්වහන්සේ සම්පූර්ණයෙන්ම ලෝභය ප්‍රහාණය කළා. සම්පූර්ණයෙන්ම ද්වේෂය ප්‍රහාණය කළා. සම්පූර්ණයෙන්ම මෝහය ප්‍රහාණය කළා. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු නිසා උන්වහන්සේට කියනවා අරහං කියලා. ඒක නිකම්ම නිකං ස්ටේට්මන්ට් එකක් වෙන්න පුළුවන්. අනිත් කෙනෙකුට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඉගෙනුවේ නැත්තම් එනම් කියන්න පුළුවන් මෙන්න මෙහෙම කියනවා. හැබැයි ඒ කිව්වට වෙන කාටවත් ඒක කරගන්න බෑ. එතකොට ඒක නිකම්ම කතාවක් නේද? නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ නිකලස් වීම ඒ ශ්‍රාවකිය ගොඩාක් කලේ නැද්ද? කළා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ හැම දෙයක් ගැනම උන්වහන්සේ රහත් වුණේ කොහොමද? එකපාරට රහත් වුණාද? රහත් වෙන්න ඉස්සෙල්ලා තව පියවර තිබ්බද? උන්වහන්සේ ඉස්සෙල්ලාම මොකද කරේ? සෝවාන් වෙච්ච එක. ගුරුවරෙක් නැතුව. ඊට පස්සේ සකදාගාමි වුණා. ගුරුවරෙක් නැතුව. අනාගාමි වුණා. ගුරුවරෙක් නැතුව.
රහත් ඵලයටපත් වුණා. ගුරුවරෙක් නැතුව අනිතට කියලා දුන්නා. ඒතර ගෙවල් වල හිටිය අය ගෙවල් වල ඉඳගෙන පුරුදු කරන්න ඕනි දියුණුව ලැබුවද නැද්ද? ලැබුවා. පැවිදි වෙච්ච අය පැවිද්දන් හැටියට පුරුදු කරන්න ඕනි දියුණුව ලැබුවද නැද්ද? ලැබුවා. එතකොට ධර්ම න්‍යාය බුදුරජාන් වහන්සේ කියලා දුන්නා. මං කියන්නේ අපි යංගුණ සතර පායට යන්න යමින් යමින් කියලා මේ යන්නේ අපි. එහෙම ගියාට අපිට මේක තේරෙන්නේ නැහැ කිව්ව මතකද මම මුලින්ම? ඒ තේරෙන්නේ නැතිකම තමයි අර්බුදි. ඒකට ධර්මයේ වචනයක් කියන මගේ වචනේ දෙම්මෙනෙත් ඒක අමාරු නිසා. මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මේක තේරෙන්නේ නැතිකම. ඉතින් මේ තේරෙන්නේ නැතිකම කොහේද තේරෙන්නේ නැත්තේ? කොතනද තේරෙන්නේ නැතිකම තියෙන්නේ? කියන්න බලන්න පුළුවන් නම්. මේ තේරෙන්නේ නැතිකම තියෙන්නේ ඇසේ. මේ තේරෙන්නේ නැතිකම තියෙන්නේ කනේ. නාසයේ, දිවේ, කායේ, මනසේ. මේ කයි අපිට තියෙන්නේ තේරෙන්නේ නැතිකමක් නම්, වැටහෙන්නේ නැතිකමක් නම්, ඒ වැටහෙන්නේ නැතිකම මේ හයින් කොයි අරමුණ ගත්තත් තියෙනවනේ. තේරෙන්නේ නැතිකම තියෙන්නේ මේ හයි. ඉතින් මේ ධර්මයේ ඉගෙන ගන්න ශ්‍රාවකයා දැන් ඔබ අදත් මේ බණ අහන්න කලින් බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මය සරණ ගියා. ශ්‍රාවක සංඝයා සරණ ගියා. සරණ ගියා කියන්නේ ඔබ කවුරු වුණාද? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මහානාම කියන රජුරු ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට කිව්වා බුදුරජාණන් වහන්සේ සරණ ගියාම, ධර්මයේ සරණ ගියාම, සංඝයා සරණ ගියාම ශ්‍රාවකයා කිව්වා. ඊට පස්සේ ඇහුවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා සිල්වත් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. එතකොට කිව්වා එයා සතුන් මැරීමෙන් වැළකුණාම, හොරකම් කිරීමෙන් වැළකුණාම, වැරදි කාම සේවනයෙන් වැළකුණාම, බොරු කීමෙන් වැළකුණාම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකුණාම මගේ ශ්‍රාවකයා සීලවන්තයි කිව්වා. එතකොට ඔබ ශ්‍රාවකයෙකුත් උනා, සීලවන්ත ශ්‍රාවකයෙකුත් උනා. එහෙම සීලවන්ත ශ්‍රාවකයෙක් වුණාම හොඳ සීයෙන් අර වම් පැත්තේ දේවල් මොනවද? ලෝභය, ද්වේෂය, මෝහ ඒක බහුල වෙනවට වඩා හොඳ පැත්තේ දේවල් වර්ධනය කරගන්න පහසුයි. දැන් අපි කිව්ව දුස්සීල වෙනවා කියලා දැන් සතු මරන්න කල්පනා කරනකට විනෝදෙට දඩේ යන්න කිව්වොත් දඩේ යනවා. තරහකාරීක් ඉන්නවා, කාටරි ගානක් දෙනවා, මරාපමේකව. මිනිස්සු කරන්නේ නැද්ද මේවා? කරනවා. තව කාටරි ගානක් දෙන බමේ අර අන්නත්තන වටිනා බඩුවක තියෙන උස්සපන්. කරනවද නැද්ද? කරනවා. රාගීත් කියලා වරන්නේ සතුටු වෙන්න බෑ. සීලියගෙන දන්නේ නැත්තම් උත්සවයක් කරන්න බෑ බොන්නේ නැතුව. සීලිය ගැන දන්නේ නැත්තම්. නමුත් මේකෙන් දන්නේ නැහැ. දැන් කතා කරීමෙත් එහෙමයි. බොරු කියනවා දන්නේ නැහැ. බොරු කියනවා කියලා. එතකොට එහෙම වෙනකොට දැන් දුස්සීල කෙනෙක් දුස්සීල වෙන්නේ ඇයි? දුස්සීල වෙන්න හේතුව මොකෝ? තමන්ගේ ජීවිතයට ඒක බලපානවා කියලා දන්නේ නැති නිසානේ. තමන්ගේ ජීවිතයට ඒක බලපානවා කියලා දන්නවනම් දුස්සීල වෙයිද? සීලවත් වෙන්නේ නැත්තේ ඇයි? තමන්ගේ ජීවිතයට ඒක බලපානවා කියලා දන්නේ නැති නිසා. දවසක් බලන්න බුදුරජාණන් වහන්සේගේ ඥාති කිඹුල්වත් නුවර ඥාති පිරිසක් මුණ ගැහුණා. එවෝ ඥාතිවරුනි
උපෝසත සිල් රකින්නවාද කියලා හැම උපෝසත සිල් කියන්නේ මොනවා? අට සිල්. අට සිල් වල පන් සිල් වලට අමතරව සිල් පද තුනක් තියෙනවා. මොනවද? විකාල භෝජනෙන් වළකින්නවා. ඊළඟට නැටුම් ගැයුම් ඇහුම් නැහැ. ඩාන්ස් නැහැ එදාට. ඈ? ඔව් බොහොම සරල විදියට සරල දෙයකින් යා ඉන්නවා. ඊළඟට සුකෝපභෝගී ආසන පාවිච්චි කරන්නේ. ඇයි එහෙම කරන්නේ යා? අන රාතන් වහන්සේලාට ගෞරව කරන්නයි. බලන්න එතකොට මේ ශ්‍රාවක කොටස එකම ෆැමිලි එකක් නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක කිව්වම ඒක ෆැමිලි එකක්. මොකද ඒ ෆැමිලි එකේ කොහොමද ඉන්නේ? භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා. ඉතින් රහතුන්ගේ ජීවිත ගැන හිතන්න කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා. කාගෙන්ද ඇහුවේ? ඥාතීන්ගෙන්. ඥාතීන්ගෙන් ඇහුවේ මොකක්ද ඇහුවේ? උපෝසත සීල් රකින්නවාද කියලා. ඥාතීන් උත්තර දෙන්නේ නැත්තේ මොකද්ද? අද කාලේ ඥාතීන් නම් රකින්නවා කියයි. එදා ඥාතීන් මොකද්ද කිව්වේ? ඇත්ත කිව්වා. මොකද්ද කිව්වේ? රකින්නේ නැහැ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අපේ හරි පාඩුවක් නේ කිව්වා. ඒගොල්ලන්ට තීරණ භාෂාවෙන් කියන්න ඉපැ බලන්න අනුකම්පාව. ලස්සන උපමාවක් ගත්තේ. ඇහුවා ඔගොල්ලෝ ජොබ් එකක් කරන රස්සාවන් දවසේ පඩියට $1,000 සම්පුණාම සතුටු වෙනවද කියලා ඇහුවා. සතුටේ කිව්වා දවසට. සතුටිය අහන්නන්නේ ඒක තමයි. එතකොට මාසෙට 30,000 නේ. ඉතින් මෙහෙම ගණන් කළා අවුරුදු 100ට කොහොමද කියලා පඩි. හරි ෂෝක් භාග්‍යතුන් වහන්සේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ආයෙත් අහනවා, එහෙමනම් ඔයගොල්ලන්ට දවසට $50,000 හම්බ වුණොත්? ඒගොල්ලෝ කිව්වා භාග්‍යතුන් වහන්සේ it's wonderful කිව්වා. it's amazing කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා නම් ගණන් කරන්න අවුරුදු 100ක් ඔයා මේ ජොබ් එක කරනවා. යා ඥාතීන් ගණන් කළා. ඉතින් හරි සතුටු ලකුව භාග්‍යතුන් වහන්සේ මේ this much කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදලා ගිය කෝටිමත් වඩා වටිනවා කිව්වා. රිසල්ට් තියෙනවා කිව්වා. එක දවසක පොසතේ. දැන් අවංක ඔබ කියන්න, මනුස්ස ලෝකේ අපිට ඒක මිස් වුණාද නැද්ද? ඉස්සුනා. අපි නිකන් ගෙව්වා. මේ ළමයි ඉස්කෝලේ යන්න ඕනේ තමයි, ළමයි දියුණු කරන්න තමයි. නමුත් එහෙම වෙනවා කියලා අපේ ජීවිතේ මිස්සුන්නේ නැද්ද? වටිනාම දේවල් මිස්සුනා. නමුත් අපි මිස්සුනා කියලා දන්නවාද? නැහැ. දැන් අපි ගත්තොත් අවුරුද්දට දවස් 12යි තියෙන්නේ පොසත. දැන් අපි ගත්තොත් අවුරුද්දට දවස් 12යි. අපිට මේක ලැබෙන්නේ අවුරුදු 50දි ධර්මයේ හම්බ වෙන එකේම. ඒත් අවුරුදු 50 ඉඳලා 51 වෙන දවස් 12යි. ඒ 12ත් හරියට කරගන්න බැරුව මිස් වෙනවා. කොච්චර පොඩ්ඩද අපිට පින කරගන්න ලැබෙන්නේ? මොනතරම් පොඩ්ඩයිද? ඒ නිසා අපේ ජීවිතේ මනුස්ස ලෝකේ අපි ලබාපු ජීවිතේ ධර්මය හම්බ වුණාට පස්සේ එයා ජීවිතේ ප්ලෑන් කරන්න ඕනේ. ධර්මය හම්බ වුණාට පස්සෙත් ජීවිතේ ප්ලෑන් කරන්නේ නැතුව එහෙම යන්න දෙනවනම් කාගේ ජීවිතෙත් යනවා වගේයි. ඔහොම ගිහින් අපි හිතපු නැති දෙයක් අපිට වෙනවා. අපි සමහර විට අපි ඇඳට වැටෙනවා. දවසක ඇඳට වැටිච්ච දවසට අපි මානසිකව ලබාගත්තු මුකුත් නැත්තම්, පින් හැටියට දිනු කරගත්තු මුකුත් නැත්තම්,
දානෙන් ලබාගත්තු මුකුත් නැත්තම් අපිට තියෙන්නේ පේන්න අනාගතයක් නැහැ, ගිවිච්ච අතීතයක් විතරයි. කී දෙනෙකුට නම් වෙනවද? එහෙම වෙලා සිහියක් නැතුව මේ අසකන නාසාදී අසකන දිවකන නාසය කියන මේ මුලාවෙච්ච හය හිතෙන් වැළඳගෙන වැළඳ ගන්නතර වැඩක් නැහැ, ඒක පින ඉවරයි. එතකොට වැළඳ ගන්න වෙන්නේ ඒව නෙමෙයි, කර්ම විපාක. කොහි යයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. අද අපේ ජීවිතයේ සංවේදී වෙන්නේ යම්සේද මරණින් මත්තෙත් ඒ විදිහටම සංවේදී වෙනවා. මේ සංවේදී වෙනවා කියන්නේ සිහිය, feelings, මේ ඔක්කොම අරන් යනවා. නමුත් ඒ ටික හැදෙන්නේ කර්මයකින් නම්, කර්ම විපාකයකින් නම් අපිට ඒක බේරගන්න වැරදුනාට පස්සේ බෑ. වැරදුනාට පස්සේ බෑ. වරදින්නේ පුදුම විදියට. මම ඔබට එකක් කියන්නම්. මට මතකයි 2000 ගණන් වල, මම 2002 මන්ද පින්කමකට බණකට මම මැද පෙරදිග යන් ලැස්සෙනකට ඒ මහත්තයා මට කතා කරලා කිව්වා, ස්වාමීන් වහන්සේ කවුරු මොනවා අතට දුන්නත් මේක අල්ලගන්න කියලාවත් ගණ්ඩිපා කිව්වා. ඉතින් මං ඇවිල්ලා මං එහේ මොකද්ද උනේ, ඇයි එහෙම කිව්වේ කියලා. මම කිව්වා හරි වැඩක් වුණා ස්වාමීන් වහන්සේ මේ ළඟ දෙකේවා. ඉංජිනේරු විභාගේ පාස් වෙච්ච තරුණෙක් රස්සාවට රටට යන්න ඥාතියෙක් දීලා තියෙනවා අච්චාරු බෝතලයක්. මේක ගෙන යන්න පුතේ කැමරට කියලා මම අරන් ඇවිල්ලා එයාපෝට් එකෙන් මම චෙක් කරනවා. චෙක් කළා කියනවා දීපන් අච්චාරු බෝතලෙ. ඇරියා ඇතුළු කුඩු. ලංකාවෙන් පිට වුණා ජොබ් එකට එයාපෝට් එකෙන් බැස්සා ලයිෆ් ටයිම් ජේල්. අයිසා කතන්දරයක් තියෙනවද මේකේ බේරන්න? ඒ මේ රටේ ඉන්න එයාගේ ඥාතියෙක්. එයා කිව්වා මෙන්න අසවලක් තියෙනවා දීපන් වැඩි. එයා තමයි ඔත්තුව දුන්නේ. බලන්න මිනිස්සු මිනිසුන්ට කරන දේවල්. මෙයට උපකාරී වෙන්නේ හිත ඇතුලේ තියෙන වම් පැත්තද දකුණු පැත්තද? අන්න ලෝභයෙන් කරන කර්ම. අලෝභයෙන් මොකද්ද? ද්වේෂයෙන් කරන කර්ම. මෝහයෙන් කරන ගයි මෝහේ මොකද්ද එතන තියෙන? මේ භයානක දේ විපාක මෙයාට විඳින්ද වෙනවා කියලා හිත දන්නේ නැහැ. මේ නොදන්නාකම නිසා මිනිස්සු කොච්චර දුකටපත් වෙනවාද? හරදරයටපත් වෙනවාද? හිංසාවටපත් වෙනවාද? ඇත්ත විස්තරය අපි හිතුවොත් මේ සසර කියන්නේ යන්න සුදුසු තැනක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ තව කෙනෙක් ගැන බලද්දි එතනට යාට ඒ ප්‍රශ්නේ ආවට අපිට ඒක වෙන්නේ නැහනේ. අපිට හිතෙන්නේ අනුන්ට ඒක වුණාට තමන්ට ඒක වෙන්නේ නැහැ කියලයි. අපේ පින නොතිබෙන්න තමන්ටත් වෙනවා. පිනින් තමයි අපි බේරන්නේ. සමහරට පින තිබ්බනම් ඒ වෙලාවේ අර ළමයාට එළමඩ සැක කරන්නවත් තිබුණා. එක්කෝ බඩු වැඩි වෙලා එක්කෝ දාලා යනවා පැකින් වලට. අරන් ගියානේ කොල්ලයි. ඒතර බලන්න වෙන දේවල්. මේ වගේ මිනිස්යන්ට මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අර ලෝභ දෝෂ මෝහ වලින්. සමහරට මේ ආත්මේ අපේ ජීවිතයේ ලෝභ දෝෂ මෝහ ලොකු අනතුරක් කරන එකක් නැහැ. ඉතින් අපි කියමු ඊළඟ ආත්මෙත් මනුස්ස ලෝකෙට එනවා. මේ මනුස්ස ලෝකෙට එනකොට අපිට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. අපි කිම අපේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ රටේම උපදිනවා කියලා. ඒක ලංකාවේ කිම කොහෙ හරි කියමු. උපදිද්දී
මේ ලෝභ දෝෂ මෝහ වැඩ කරන විදිය ගැන අපි දන්නේ. දැන් මතකද ලංකාවේ පසුගිය දවස්වල වුණා සිංහල උද්දට අවුරුදු 18 ළමයට වයස පුතාට අර ගර්ල් ෆ්‍රෙන්ඩ් තෑග්ගක් කරන් දෙන්න රුපියල් 3000 කියලා දුන්නේ. පීයේ ගත්ත කපන් ගියා අම්මව. අපි අතින් වෙන්න බැරිද ලබන ආත්මේ මේ අපි බේරුණත් මේ සසරේ ඊළඟ ආත්මේ මේක වුණොත් අපි අතින් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඊට පස්සේ ආත්මේ මොකද්ද? නිරය. අපි මේ ආත්මේ උපදිනවා අපි. මේ වෛද්‍ය ක්‍රමයේ උගන්වනවා ඒ කවුරු හරි ඥාතියෙක් හරි කවුරු ඉන්නකොට ඒ බට ගහලා මැෂින් එකෙන් දුවනවා. මේ දන්නේ නැහැ මව්පියන්ට ප්‍රාණඝාතයේ මව්පියන් හානි වුණොත් අපි දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ අම්මා දුක් විඳිනවා ડોක්ටර්. මෙයා මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගන්න කියනවා. එතකොට කියනවා හරි. ඔයා කැමතියි කියලා අසම් කරන්න කියනවා. එයා මරන්නේ නැහැ. යාසන දෙනවා. ඒ අස්සන දීපු ගමන් ඒ දීපු අස්සනෙන් අරයට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවාම ඒකෙ මැරෙනකොට ආනන්තරි කර්මෙන්. මේ මිනිසුන්ට වෙන්නේ දානන්තේ කර්ම එතකොට වෙනවා. ඉතින් මේ ආත්මය අපි බේරෙනවා මේවා දන්න නිසා. ඊළඟ ආත්ම වෙන්න බැරිද? ඒක නිසා මේ සංසාරී දිග වෙන විදිය හිතන්න බැරි තරම් තරුණ. මෙතෙන්ට ආපු වෙලාවේ මම එක කිව්ව ජීවිතයේ සැලැස්මක් ගන්න ඕනි කියලා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් මට මේ සැලැස්ම තේරෙන්නත් කාලයක් ගියා. බුද්ධ දේශනාවේ මෙහෙම පුළුවන් නේ කියලා. එතකොට මේ ජීවිතේ අපි උත්සාහ කරනවා. අපි කිය උත්සාහ කරනවා මේ ධර්මය දකින්න. නමුත් ධර්මය දකින්න උත්සාහ කළාට උත්සාහය කියන්නේ එක කොටසක් විතරයි. ස්වභාවිකව වෙන්න ඕන දේවල් තියෙනවා. ඒක වෙන්නේ නැත්තම් ධර්මය දකින්න බෑ. අපි ගම්මු අපි පැලයක් හිටවනවා. අපි උත්සාහ කරනවා එකෙන් අවුරුද්දෙන් ගෙඩියෙන්න. නමුත් මේ බලාපොරොත්තු වෙන ඒ අවුරුද්ද වෙනකම්ම අපි බලාගෙන ඉන්න ඕනේ. අපි දෝන අද පැලේ හිටව හිට ගෙඩි ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ගහක් කොළක් වුණත් ඒක ඇතුලෙන් මෝරලා මල පිපෙනකම් ගෙඩිය හැදෙනකම් අපිට බලාගෙන ඉන්න වෙනවා. ගහ පරිස්සම් කරගෙන. ගහකටත් එහෙමයි. අපේ ජීවිතයේ අවබෝධය බලෙන් ගන්න බෑ. ඒක අපි කර කර ඉන්න ඕනේ. එතකොට යම් දවසක අපිට තීරිලා හරි අපිට නොතීරිලා හරි හිතේ එක හැදෙනවා. හැදෙනකොට යා ප්‍රඥාව දියුණු වෙනවා. ඒකට කියන්නේ සමහර ප්‍රඥාව දියුණු වෙද්දී යා ඒකන දන්නේ නැහැ. නම් අවබෝධ කරන්න කරුණ ආපු ගමන් අවබෝධ කරනවා. ඒක තමයි හැටි. ඒතර ඒකට මේ හිතේ ස්වභාවය හැදෙන්න ඕනේ. දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ හිතන්න බැරි මිනිස්සු සාමාන්‍ය අය බොහොම දුර්වල චරිත බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගියාම උන්වහන්සේ ධර්මය කියනවා. ධර්මිකව සෝවන් වෙනවා. ඒ මොකද හේතුව? එයාගේ හිත ඇතුලේ නුවණ වැඩිලා. එතකොට බුදු කෙනෙකුගේ වචනය ඇහෙනකොට අවබෝධ වෙනවා. ඒ පිරිස ගියා. ගොඩක් කල් ගිහිල්ලා. අපි අපිට පිනක් තියෙනවා. මොනවද පින තියෙන්නේ? බත් කන්න, අඳින්න, වාහනයක් පාවිච්චි කරන්න, ගෙයක් දොරක් ඇතුලෙන්න. මේ ටික පිනක් තියෙනවා. මේ පිනත් ඉවර වෙලා යයි. එතකොට අවබෝධ කරන පිනක් නැහැ.
ජීවිතයක සැප කියලා සම්මත දෙයක් තියෙනවනේ. ඒ පිනක් නැතුව ගියොත් මුකුත් නැහනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කරුණු දෙකක්. පින රැස් කරන්න කියනවා. කුසල් වඩන්න කියනවා. පින රැස් කරන්න කියන්නේ ආ සැපේ තුල රැකවරණයක් දෙන්නයි. ඒක රැකවරණයක්. දැන් අපි ගත්තොත් වාහනයක් නැතුව පයින් යෑමද වාහනේ තියෙන එක නෑ රැකවරණයක් තියෙනුනේ යම් කිසි. මේ වගේ දැන් ආහාර පාන කනවා කියන්නේ බඩගින්නට ශාරීරික පැවැත්මට රැකවරණයක් නෙමෙයිද? රැකවරණයක්. ඇඳුම ශාරීරික පැවැත්ම රැකවරණයක් නෙමෙයිද? කෑමට ආහාර නැති ජනතාවක් කොච්චර ඉන්නවද? කෝටි ගාණක් ඉන්නවා වේලක් නැති. ඉන්දියාවේ ඉන්නවා කෝටි 30ක් දවසට වේලක් නැති. ඉතින් එහෙම ලෝකයක් මේ. ඒත් මිනිස්සු. එතකොට එහෙම ලෝකෙක බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ පින රැස් කරන්න කියලා. එතන පින රැස් කරන්න අපි අන්න බුදුජන් වහන්සේගේ ධර්මය තුලින් අහලා ඔන්න මං කියන්නේ තියනවා කියලා තරාදී දකුණු පැත්ත අලෝභ ලෝභ නැතිකම. ඒ ලෝභ නැතිකමෙන් මොකද්ද? ලෝභ නැතිකමෙන් මොනවද හදලා දෙන්නේ? තමන් සතු දේවල් දාණය දෙනවා. දාණය දෙනවා ලෝභ නැතිකම. දවසක් මම ආරණ්‍යයක ඉන්නවා. හවස් වෙලා මම එතන හවස 5ට විතර වැස්සක් තිබ්බා. මට මතකයි පොඩි වැස්සක්. ඒ වෙලාවේ හාමුදුර කෙනෙක් ආවා මගේ ළඟට. ඒ ස්වාමීන් වහන්සේ වැඩලා කිව්වා මේ හිනාවගෙන මම කලින් දැකලත් නැහැ උන්වහන්සේ. මට කිව්වා මේ හරි පුදුම සිද්ධියක් ඒක. ඔකේ ඔබ වහන්සේ ගැන මගෙන මේ දැනගෙන මං ආවේ. මගේ මොකද්ද කියලා මේ වකුගඩුවක් කිල්ලගෙන යන්න මේ ආවේ කිව්වා. කෙන එක පාට කෙනෙක් දෙන්න කැමති වෙන එකක්ද? නෑ නේ. ඔබෙන් එක පාට එල්ලුවොත් වකුගඩුව කිල්ලගෙන මම මේ ආවේ කියලා ඈ ආයි කියපන් කියලා. ඊට පස්සේ එක පාටම මගේ ඔළුවට ආවා අකුගඩුවක්. it's wonderful. මං එහෙම මොකක්ද ඔබ වහන්සේ කිව්වද වකුගඩුවක් දෙනව කාටද? මොකෝ නැහැ. මං කිව්වේ නැහැ කාටවත් කියලා. ඊට පස්සේ කිව්වා මෙහෙම අසරණ වෙච්ච කෙනෙක් ඉන්නවා එයාට. එතකොට මගේ හිතට ආවේ මොකද්ද? දෙකක් තියෙනවා එකක් දෙනවා. බෑ කියලා හිතුවේ නැහැ. ඊට පස්සේ අන්තිමට එහෙනම් යන්න කිව්ව බොහොම හොඳයි කියලා. එහෙනම් හෙට එනවද බත්තර ඔන්ලි පන්සලට කියලා පන්සලේ නමක් කිව්වා. ඊට පස්සේ යන්න ලැස්තල කිව්වා. හැබැයි අයියා අසනීපි චම්ම ක්‍රිස්තියානි කිව්වා. මං කිව්වෙත් කමක් නෑ. මම බලන්නම් කිව්වා. ඇවිල්ලා ඇවිල්ලා බලන එක මට තීරණය ගන්න බෑ කිව්වා. මං ඉතින් ඒ පන්සලට ගියා. එදා ඊට පහුවදා හවස ගියා. මට ඒ රෑ කාමරයක් දුන්නා ඉන්න. ඊට පස්සේ උදේනවා මේ ආච්චි කෙනෙක් වයසක අම්ම කෙනෙකුයි ඊට තරම් ටිකක් ඒ දුරුල අවුරුදු 50 ක විතර ලේඩි කෙනෙක් එනවා. ඇයිලා කතා කරපු ගමම්ම මට පෙවුණ දෙයක්. ඇස් දෙකේ ලොඳ වගේ බැඳිලා. ඇස් දෙක පැහැදිලි නෑ අපේ වගේ. අන්න එල්ල මං හිතුවා දෙන්න ඕනේ. හා කියලා. ඊට පස්සේ ජවර්ධනපුර ඒ කිඩ්නි බාරේ ડોක්ටර් ගාවට ගියා. මට මතකයි ડોක්ටර් චූලහිරත් කිව්වේ කියන හරි කරුණාවෙන් මට සිත පැතුවා. වහන්ස බොහොම හොඳයි මේ හිතපු දේ කියලා. ඊට පස්සේ අපි ගියා මෙහි කොහෙද ඉන්දියාවේ ඉල්ලා ස්පිතාලේ. දැන් උන් දුප්පත්.
ටෙස්ටිං වලට යන්න ඕනේ ත්‍රිවිල් එකේ. මංගෝ ත්‍රිවිල් දෙකක් ගන්න එපා. ඒ අම්මයි එයාගේ අක්කයි එයාගේ පුංචි අම්මයි මේ තුන්දෙනා පිරිමියෙක් නෑ උදව් කරන්න. පොඩි ගියක් ගත්තා මට ඉස්සරහ පොඩි අදක් තිබුණා මම ඒකේ මිනිස්සු ඇතුලේ ඉන්නවා. මංගෝ ත්‍රිවිල් දෙකක් ගන්න එපා. මම ඩ්‍රයිවින් ඩ්‍රයිවර් ගාව පැත්තෙන් වාඩි වෙන්නම් කිව්වා. මම ඩ්‍රයිවර් ගාව පැත්තකින් වාඩි වෙලා අර තුන්දෙනා දාගෙන ඉස්පිතාල ගාන යනවා. එහෙම කරලා තමයි එතකොට බන ලෝභ නැතිකම කියන එක රැකගෙන කරන්ද ඒක අමාරුද? සල්ලි වලින් යමක් කරනවට වඩා අමාරු නැද්ද ඒක? කෙනෙක් කෝටියක් දෙයි. ලක්ෂ මිලියන ගාණක් දෙයි. නමුත් ඇගෙන් කැලලක් දෙනවද? නෑ. ඒ මොනවද වෙන්නේ දන්නේ නෑනේ. මොනවා වේද දන්නේ නෑනේ. ඒ නිසා අලෝභයෙන් ලෝභකම දුරු කළා තමයි ලොකු දෙයක් දෙන්නේ. ලෝභකම දුරු කළා තමයි පොඩි දෙයක් දෙන්නේ. හැබැයි ඒක ඒ වගුගඩුව දෙන්න ඉස්සර වෙලා දාන දෙන්න ඉස්සර වෙලා කිඩ්නිය මට තිබුණා වරින් වර හැදෙනවා තද බල ඔළුව කැක්කුමක්. ඒතර මට ඇවිදින්නත් අමාරුයි. පස්සේ මම කල්පනා කළා හරි වැඩි වෙන එක හැදින්නේ නෑනේ. අයි කී විපාක මම අයි කෙනෙකුගේ ජීවිතයේ ලොකු පීඩාවකින් යාව නිදහස් කළානේ. දැන් මගේ මේ දැන් මට හරි රිදෙනවා. දැන් මේ මෙතන කප්පලා ගා 14ක් මම ඇඳේ ඉන්නවා. මට නැගිට ගන්නත් බෑ. එතකොට අර ලිඩා සනීප වෙලා ට්‍රාන්ස්ප්ලාන්ට් කළා. මම බලන්න එනකොටම මං අර බැල්ම මං ඉස්සල්ලාම දැක්කේ මොකද්ද ඇස්වල ලොන්ද වගේ වෙයි ඇස් දෙක අපේ වගේ. අන්න මට සතුට ඇති වෙච්ච වෙලාව. ඒක තමයි එකපාරට රිකග්නයිස් කළේ ඇස් දෙක අපේ වගේ. මට අන්න ඒ වෙලාවේ ලොකු සතුටක් ආවා. එහෙනම් මගේ වැඩි හරි සාර්ථකයි කියලා. ඊට පස්සේ තුමීට අවුරුදු 8ක් විතර ගියාම උණක් කැදලා ආයේ චෙකප් එකක් කරන්න ගියා. ඒත් ආයේ සතුටක් ඇතුළු දවසක් එතිමි මට කෝල් කරලා කිව්වා හරි පුදුමයි ස්වාමීනි ඇගේ හැම පාට් එකක්ම මගේ දුරවලයි අර වකුගඩුව ඇර. ඒ වකුගඩුව කිව්ව හොඳම එක මේ ඇගේ තියෙන. ඉතින් බලන්න මේ දීම මම මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි එක එක දේවල් දෙනවා. මම එතකොට ජීවිතේ නොයි දාන දීම ලෝභයෙන් තොර වූ දෙයක්. දානෙ විතරද ලෝභයෙන් තොර වූ දෙය? ධර්මයේ දීමත් ලෝභයෙන් තොර වූ දෙයක්. මට ඕන බැරිද ඔබට අමාරු වචන ටිකක් කියලා මගේ සර්කස් පෙන්නල යන්න? හරි ශෝක අභිධර්ම කිව්වා කියයි. නමුත් ඒකද හරි? ඇත්තටම අපේ හිත තේරෙන ජීවිතේ ප්‍රශ්න කීමද හරි? ජීවිතේ ප්‍රශ්නක ඇත්තටම එක කතා කිරීමනේ හරි. ඉතින් මම ඒක මේ පුංචි ළමයින්ගේ භාෂාව තෝරගත්තේ. මං තේරුම් ගත්තා මිනිස්සයා වයසින් මේරුවාට දැනුම ලැබුවාට භාෂාවලින් හිතන විදිය පුංචි. හිතන විදිය ලොකු නෑ. මිනිස්සු ලොකුයි විශාල. විශාල ගෙවල් වල ඉන්නේ. විශාල තඩි වාහන වල යන්නේ. මෙච්චර බත් බත් නෙමෙයි එක එක කෑම කන්නේ. හිතන විදිය මෙච්චර. එතකොට යාට තේරෙන්නේ කොහොම කතා කළොත්ද? චූටි අයට කතා කරන භාෂාව. තේරෙනවා කියලා. බුද්ධ කාලයේ තියෙ මිනිස්සු කන්නත් නෑ ඉන්නත් නෑ හරියට අඳින්නත් නෑ හිතන විදිහ මෙච්චර. අහපු ගමන් තේරෙනවා.
තියෙන අපිත් හිතන විදිය හදා ගන්න ඕනේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ. මොනේ ලෝභය දුරු කරපු දේ තමයි දානෙ පුරුදු කිරීම. දානෙ පුරුදු කරන එකත් ලේසිද අමාරුද? අමාරු. ඔන්න දෙන්න හිතෙනවා. ඔන්න පුරුදු වෙන මං දෙන්නම්. ආයෙ කියලා එක්ක බෑ. අයලක කරන්නත් තියෙනවා මට. මට මේක කරන්නත් තියෙනවා. එසේ නෑ මං පුරුදු වුණානේ. ආයෙ හිතනවා එක්ක බෑ. වෙනවද නැද්ද? යුද්ධයක් තියෙනවා. ඇයි? අලෝභයත් වැඩ කරනවා හිතේ. ලෝභයත් වැඩ කරනවා. මේකෙන් බලවත් එක දිනනවා. එමයි වෙන්නේ. ඊට පස්සේ කෝල් කරලා කියනවා මේ මට අරක දෙන්න විදියක් නැහැ. වෙනවද නැද්ද එහෙම? වෙනවා. ඕ. එතකොට ඒ තමයි හිතේ ස්වභාවය. එතකොට මේ පින කරන්න ජීවිතේ උපකාරී වෙන්නේ අපේ ජීවිතේ තියෙන කාලෙ පුටි කාලෙනේ අපිට තියෙන්නේ කාලයේ තීරුම් ගැනීමෙන් පින කරන්න උපකාරී වෙන්නේ. මට මතකයි වයසක හාඳු කෙනෙක් හිටියා මං අඳුරන. තී හාඳුරගේ පැවිදි ජීවිතය තුළ ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න ඇත්ත වශයෙන්ම උත්තරයක් සොයා යා යුතු ප්‍රශ්න. ඒ උන්වහන්සේගේ වයස මං හිතන්නේ මට කියද්දි 67යි. මට මාතේක ඇතර මං පුංචි මට අවුරුදු 22ක් විතර ඇති. අපි මට කිව්වා ඥානানন্দ අපි පුංචි වුණේ එතකොට. ඥානানন্দ මේ අවුරුදු 70දී මං ආරණ්‍යයකට යනවා කිව්වා. උනස් 69දී සීනියරිල හොස්පිටලයිස් කළා. එක කකුලක් කැපුවා. අනිත් කකුලත් කැපුවා. 70 ඉස්සෙල්ලා මැරුණා. ඒක මට හරියට මතක හිටියා. මුන්නහන්සීට ප්ලෑන් කරුවාට වඩා ඊට ඉස්සෙල්ලා ගියානේ. හැබැයි හොඳ තැන ගන්න විදියක් නැහැ. මං කිව්වේ හදාගන්න කාලි කල් දැම්මා. එතකොට මේ කල් දැමීමෙන් ඊට ඉස්සෙල්ලා යක් ගියොත් අපි ඊළඟට ඒ අලෝභයෙන් කරන පින් කරන්න ඕනේ. ඊළඟ එක මොකද්ද මං කිව්වේ? ඒ පින් පැත්තේ අලෝභය අද්වේෂය. එතකොට ලෝභ නැතිකම කියන එක කෙලින්ම ආයතු වෙන්නේ දාණයට. දැන් මට වාසනාව ලැබුණා ධර්මයේ ලෝභ නැතුව දෙන්න. ධර්මයේ අකුරක් හංගල නැහැ. ලෝභ නැතුව දෙන්න පුළුවන්. ආහව වගේයට වඩන්නේ. උගත් බලා ගන්න කියලා එහෙම නෑ මගෙන්. මෙන්න අවබෝධ කළ යුතු ධර්මය කියලා අකුරක් නොසගවා දීලා තියෙනවා. සතර පාය ගැන දැන් කාලේ ආයට වඩන්නේ. මේ මිනිස්සු ඊට වඩා ලෝකී අලුත් මොඩර්න් ලෝකී මොඩර්නයිස් වෙලා ඒ විදිහට කල්පනා කරන මේගොල්ලෝ පිළිගන්න. එහෙම කතාවක් නෑ අපිට. අපි ඇත්ත කියන්නේ. ඊට පස්සේ ඉතින් මම කරන්නේ එහෙම නෙමෙයි. මම ඇත්ත කියනවා. ඇත්තේ තමයි බල්ලේ තියෙන්නේ. ඒ වචනේ. ඉතින් එක දවසක් මට මතකයි මම එක දවසක් ඔය වගේ උගත් පිරිසක් එක්ක ඔකේ අහුව කියන්නේ නැපා කිව්වෝ සතර පාය මිනිස්සු පිළිගන්නේ බණී කිව්වෝ බහන්සිට. මං කොබෙන්නොත් බෙන්න බුවාවේ බුදුරජාන් වහන්සේගේ අවබෝධින් අපි මේ කියන්නේ. අනේ මොන බැනිලිද මට හරියට පින් දුන්නා ඒක විස්තරේ කිව්වා කියලා. ඒ නිසා අපි මේ සතර පායට යන මේ ට්‍රැක් එකේ ඉන්නේ කියලා අපි දන්නේ නැත්තම්. දැන් අපි ගිහ මෙහෙම එක. දැන් අපි දැන් මොන අද්වේෂය ගැන කියන්නේ? අපි වාහනයක ඉස්සර වෙලා යනවා. තරහකාරී පිටිපස්සෙන් එනවා හම්පන්න. දැන් මොකද කරන්න ඕනිහා කියන්නේ? ඈ දැන් වාහනේ අපි යනවා ස්පීඩ්. එතන මේ පස්සෙන් පන්නන තරහකාරයෙක්. දැන් මොකද කරන්න ඕනේ? එක්සිට් එක ගන්න ඕනේ. නේ? එතකොට එක්සිට් එක ගත්ත ගමන් යා ඒක ආවේ නැත්නම් අර ට්‍රැක් එක යනවා.
මොකක්දේ එක්සිට් එක? දැන් තරහට උත්තරේ තරහද? වෛරයට උත්තරේ වෛරයේද? ගැටුමට උත්තරේ ගැටුමද? නෑ, ඊට ප්‍රතිවිරුද්ධ දේ. අපේ හිතට තරහ ආවහම අපිට වාසි තියෙන්නේ මේ තරහ තබා ගැනීමේද, මේ තරහ අයින් කිරීමේද? තරහයි මේ ආගම් වලට අයිතිද මේ කියපු දේවල්? නෑ, ඕනම කෙනෙකුට මේ හොඳ දේවල්. එතකොට ඇත්තම බුදුරජාන් වහන්සේ දේශනා කළේ අදහන්න දෙයක් නෙමෙයි, කරන්න දෙයක්. කරන්න දෙයක් උන්වහන්සේ දේශනා කළේ. එතකොට අපි කිව්වා අපිට තරහකාරයෝ මේ ජීවිතේ ඇති වෙයිද නැද්ද? පිරාත්මේ බලපෑමෙන් එන්න බැරිද? පිරාත්මේ බලපෑමෙන් එන්න පුළුවන්. බුද්ධ කාලේ ගයාවේ, ගයාව බහලා තියෙන්නේ ගයා ටවුන් එක. බුද්ධ කාලේ ගයාවේ හිටියා ගෙදරක වැඩකාර කෙල්ලෙක්. දිග කොණ්ඩේ. කොණ්ඩෙන් අල්ලගෙන තමයි ගහන්නේ නෝනා. දැන් මේ කෙල්ලට ඉවසන්න බෑ ගුටි කාලා කාලා. මොනවා කළත් වැරදි. අර නෝනාට මියාව පෙන්වන්න බෑ. දැන් කෙල්ල බැරිම තැන අඳුර එක්කෙනට කියලා කොණ්ඩේ කපා ගත්තා. දැන් කෙල්ල කොණ්ඩි නෑ දැන් තට්ටි ගාලා. තට්ටි ගාගෙන ආවා ගෙදර. එතකොට අර නෝන දැනගත්තා මේ කොණ්ඩින් අල්ලන් ගහනකොට මේකලා ආඹ තට්ටි ගාගෙන ආවා. මගේ ගුටියෙන් බේරෙන්න දෙන්නම් ඔබට කියලා ලනු කෑල්ලක් ගෙනාවා. බෙල්ලි බැඳා. දැන් බෙල්ලි ලනුව. ඊට පස්සේ ගහන්නේ මොකෙන් අල්ලලාද? ලනුවෙන් ඇදලා ගහනවා. කෙල්ලට ජීවිතේ එපා වුණා. බුදුරජාණන් දවසක් කෙල්ල ගියා වතුර ගේන්න යන විදිහට කැලේට ගියා. කලේ ඇතුලේ ලනුවක් දාගෙන ගියා. ගිහින් අත්ත කෙල්ල ලනුව එල්ල තොණ්ඩුව බැඳා. මට වැඩක් නැහැ ජීවිතේ, මම මැරෙනවා කියලා. තොණ්ඩුව බෙල්ලට දාගන්න කලින් වඩ පිළ බැලුවා. බලනකට ළඟ කිටින් කින්නවා. ඇවිල්ලා. කවුද? අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. කෙලින්ම කතා කළ නම කියලා බුදුජන් වහන්සේ කතා කළා. මොකද කතා කළේ? රාජ්‍ය මාලා මෙහෙන්න කිව්වා. පාඩු වෙන්න කිව්වා. ඇයි මේ කිය කලබලේ? වැඩකාරකම් කළා, ගුටි කෑවා, හිත මෙච්චර. ධර්මයේ කිව්වා, සුවන් වුණා. ඊට පස්සේ ගෙදර යන්න කිව්වා. දැන් මියා ගෙදරට එනවා. එනකට අර පරණ කෙල්ල නෙමෙයි ඉන්නේ. ඒ හැමදාම හිටිය අර එල්ලගෙන මූණ. ඒක නෑ. ඊනා වෙවි එනවා. ඊට පස්සේ ඇහුවා කෙල්ලේ, ඔබ මොකද මෙයා දෙන එක අමුතු ඊනා වෙවි එන්නේ? අනේ නෝනා, මට අද හරි දෙයක් උනානේ කිව්වා. මොකද්ද කියලා ඇහුවා. මම මේ ඉවස ගන්න බැරුව මේ ගුටි ගන්න කි මම බෙලිවල දාගෙන මැරෙන්න ගියා. ගියපු වෙලා මේ භාග්‍යතුන් වහන්සේ ඉඳලා මට ධර්මය කතා කළා. මට අද ඉඳලා මේ හිතේ මං තරහ තියාගන්නේ කිව්වා. ඕන තරම් මට ගහන්න කිව්වා. නෝනා නිකන් තක්ක මොක්ක වුණා. එතකොට ඒ නෝනා කිව්වා, උඹට ඉතින් මොකද්ද උඹට උනේ? ඉතින් මෙයාට තේරෙන විදිහට කිව්වා. ඊට පස්සේ ගේනම් මමත් කැමතියි ඒ බුදුජාණන් වහන්සේට. හිට දානෙ පොඩ්ඩක් දෙන්න බික්මන්ට ගිහලා හිට ආරාධනා කරපන් දානෙට කිව්වා. අච්චර දරුණු වුණත් නෝනගේ හිත කොච්චරයිද? මෙච්චරයි. ඉක්මන්ට කියා කෙල්ල කිව්වා, භාග්‍යතුන් වහන්සේ වැඩි හරි අපි බේරුණා කිව්වා. ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ ඒ ගෙදෙට්ට වැඩියා. ධර්මේ දානේ වැළඳුව ධර්මයේ කිව්වා නෝනත් සෝවාන් වුණා. ඊරෝසි බුදුරජාණන් වහන්සේ අහනවා, ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නවාද? නෑ කිව්වා. රාජ්‍ය මාලා පෙන්නලා කිව්වා, මේ ඉන්නේ කෙල්ල ගියාත් මේ ඔයාගේ නෝනා, ඔයාගේ ඔයාගේ මැඩම් කිව්වා.
කෙල්ල. ඒ ආත්මේ ඔයා තමයි කිව්වා මේ කෙල්ලට මේ ඉන් මැඩම්ට වතුරු ගිනාවේ ක්‍රෙදි හේතුවේ දාර පැළුවේ එදා ඔයා හොඳටම ගුටි කෑවා කිව්වා ඒ මැඩම්ගෙන් එදා මෙයා පින් කරලා පැතුවා කිව්වා මොකද්ද පැතුවේ මගින් මේ පින් කරලා කියන්නේ මොනවා හරි පොඩි පොඩි දේවල් වෙන්නේ නැති මෙයාගේ මෙයා නිසා මං අත විඳින වේදනාව මෙයාට දැනේවා කියලා ඊට පස්සේ මොකද වුනේ මේ ආත්මේ කෙල්ල කවුද මැඩම් දාසි වුණා දාසි මැඩම් බලන්න මේ සංසාරේ තරහ නැති අය එතකොට මොන වුණත් තරහා එනවා බලන්න මේ වෙන ප්‍රශ්න එතකොට මොකද්ද මෙතන වෙන සිද්ධිය පුළුවන් නම් ඔබ කියන්න හිතලා මේක හරියම සයිකලොජිකල් ෆැක්ට් එකක් මොකද්ද වෙන්නේ තව කෙනෙක් තරහ වුණාම අපි හිතනවා අයි ළඟ හත මෙහාට මට දීපු රිදිල්ල මෙයාට රිදේවා කොක්ක ගැහුවා that is කොක්ක කොක්ක ගැහුවා ඔබ එහෙම කොක්ක ගහලා ඇති නේ සෑහෙන්ද ආය ආය අහුවෙනවා ආය ආය මොන ගැහෙනවා එතකොට මොකද්ද කරන්න ඕනේ මේක තමයි සසරියේ ස්වභාවය මේක තමයි සසරියේ ස්වභාවය මේක මං අරන් යන්න ඕනේ හැබැයි ඒ විදිහට මම මේ කියන සොලියුෂන් එක ගන්න අමාරුයි අමාරු එකක් අපිට හිතට සතුට එන්නේ මම විඳින දුක උඹ විඳිනවා මගේ ඇස් දෙකෙන් දකින්න මම ආසයි. ඔතන තමයි කොක්ක. ඒ කොක්ක ලියා ගත්තොත් ඔන්න එතකොට තියෙනවා හැඟීමක්. එතකොට යන නිදහසේ ප්‍රශ්නේ. එතකොට මොකද වෙන්නේ? ඒක යන නිදහස. අන්න යා මෙච්චිත වඩනෝ. ලේසිද අමාරුද අමාරු ඇයි ලෝභයෙන් හටගන්නදී ලේසි ද්වේෂයෙන් හටගන්නදී ලේසි මොහෙන් හටගන්නදී ලේසි අමාරු මොකද්ද අලෝභයෙන් උපදවනදී අමාරුයි ද්වේෂ නැතිකමෙන් උපදිනදී අමාරුයි මෝහ නැතිකම උපදිනදී අමාරුයි අමාරුයි ඇයි අමාරු ඔබ නිකන් හිතලා කියන්නේ වැරදුනට කමන්නේ. ආන ජීවිතේ පුරුදු වෙලා තියෙන්නේ අපි ඇලෙන දේ ආපු ගමන් ඇලෙන්න. එතකොට ලෝභය. ගැටෙන දේ ආපු ගමන් ගැටෙන්න. මුලා වෙච්ච දේ ආපු ගමන් මුලා වෙන්න. මේක පුරුදු වෙලා තියෙන්නේ. එතකොට බලන්න මේ පුරුද්ද නිසා වෙච්ච දේක් ඊළඟට මට මේ මොන ගැහුණ මහත්තයෙක් මට මතක නැහැ කොයි රටේද කියලා. මොකද මම මේ පාර රටවල් කීපයකට ගියපු නිසා යුරෝපේ. ඒ මහත්ත ලස්සන කතාවක් කිය ඇස් දෙක දැකපු එක. වාහනේ ලුණ ගමන් කිව්වා. එක්තරා මං තනියෙ ගිහින් ළඟ මොකක් හරි චර්ච් එකක් වෙන්න ඇති. ඒකේ පිටිපස්සේ පිට්ටනියක් පිට්ටනියේ ඒගොල්ලන්ගේ ගුරු උගන්වන්නේ එයා ළමයින්ට ෆැමිලි එකට තනකොළ කන්න මට මතකනේ මේ පාර මම ඒක ඇහුවේ තනකොළ කන්න උගන්වන්නේ ඒකට මොකද්ද කියන්නේ වෘත බුද්ධ කාලේ තිබ්බේ ඒ වගේ දැන් මේ අලුත් ලෝකේ තියෙනවා එතකොට තනකොළ කන්න උගන්වද්දී මෙයා ඒතන වැඩ කළා මොකක් හරි එකකට ගෑස් බලන්න හරි මොනවා හරි එකකට ගිහිල්ලා ඉතින් යනකොට මේ එයාගේ පොඩි ළමයා තනකොළ කාලා තනකොළ හිර වෙලා අවුගුරේ ඉරිවිලා හොස්පිටල් එකට එක්කන් ගිහිල්ලා ළමයා එතකොට ඒගොල්ලෝ කිව්වල් කමක් නැහැ මරුණක් කමන්නේ යන්නේ නිදහස්නේ මෝහේ කොච්චර බලවත්ද
එතකොට මේ ලෝකේ තියෙන රාගයටත් වඩා ද්වේෂයටත් වඩා දරුණු දේ මොකද්ද? මෝහයයි. මුලාවයි. මේ මුලාව නිසා නොයෙක් ආකාරයට එයා මුලාවෙන් කටයුතු කරනවා. නොයෙක් ආකාරයට කටයුතු කරනවා. එතන මුලාව නිසා ඕනම දෙයක් ඇත්ත කියලා හිතන එක කරනවා. ඊළඟට ඔබත් බලන්න ඇති YouTube වල තිබුණා අර ඉරාකේ හරි ඊළඟට හැපෙත අනිතක් මොකද සිරියාවේ හරි අර ත්‍රස්තවාදී කෙනෙක් ඒ කොල්ලට වයස අවුරුදු 17යි. ඒ කොල්ල කියනවා මම දැන් මේ බෝම්බ ලෑස්ති කරලා තියෙන්නේ මේ පරණ ජිප් එකේ. මම දැන් තා පොඩ්ඩකින් පුපුරගෙන මැරෙනවා. මම මේ දැන් මැරිනකොටම මම මගේ ආගමිනුයි දැන් මම පුර ගන්නවා ගිහිල්ලා බන් එකට මට දිවි ලෝකේ අප්සරාව 72ක් ලැබෙනවා. බැලුවද ඒක? මම බැලුවා ඒක. කියලා කියලා බයි බයි කියලා ගියා. බයි නෙමෙයි මොකක්ද මිනි එකක් කියන්නේ. මේ ඒගොල්ලන්ගේ ආගමේ දෙවියන්ට මොකද්ද මේ භාෂාවෙන් කියනවා කියලා ගියා. ගිහින් පුපුර ගත්තා. මෝහේ නේද? මේ මෝහේ අපි තුල නැද්ද? අපි තුල තියෙනවා. මේ මෝහේ නිසා තමයි අපි මේ කර්ම ඵල ගැන අදහන් නැතුව අපි වැඩක් කරන්න ඉස්සෙල්ල වෙලාවක් බලන මේක හරියයිද දන්නේ නැහැ, වරදියිද දන්නේ නැහැ කියලා. වැඩේ සාර්ථක වෙන්නේ වෙලාවෙන්ද තමන්ගේ පිනට අනුවද? පින්තනුකින් අවබෝධ වෙනකම්ම අර වෙලා බලනවා නේ. ඒකයි ති මොහෙට. ඒක ප්‍රඥාවට නෙමෙයි ඇති. ඒක වෙලා තියෙන වටිනා මිනිසුන්ට විශාල වැරදි වෙනවා එතකොට. ඔව්. ඊවට තන දුන්නාම. tie නිසා අපේ ජීවිතෙත් මටත් හරියට කරදර කාටත් සිද්ධ වෙන කරදර මටත් වෙනවා. නමුත් මම වෙලා බලන්නේ. කාට සිද්ධ වෙන පාඩු මටත් වෙනවා මොන්නේ එකත් බලන්නේ නැගතකින් වැඩක් මෙතේ පටන් අරන්නේ. හැබැයි මම වැඩක් පටන් ගන්නකොට පින සිහි කරනවා. දැන් මේ පොල්ගහවල මේ සම්බුද්ධ රාජමාලිගාව කියන එක මම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්ව වෙනුවෙන් හැදුවේ. හදද්දී අපි සමිතියක් රැස් වුණා. සමිතිය රැස් වෙච්ච දවසේ සමිතිය මට කියනවා ඔක කොහොමද කරන්නේ සල්ලිකෝ? මේ අඩි 100ක් උසයි එක. අඩි 100ක විහාරකත් විශාල ප්ලෑන් එකක් කොහොමද කරන්නේ? අපිට සල්ලිකෝ කවුද දෙන්නේ කිය කී අහනවා. මම බිලෝ මේකට උත්තර දීලා තේරුමක් නැහැ. මං කිව්වා මම විශ්වාස කරන්නේ පින. පිනේ විපාක තිබෙනවා නම් මේක සාර්ථක වෙයි. මට පිනක් නැත්තම් මේක වරදී. වැරදුනාම වැරද්ද බාර ගන්න මම ලැස්ති. මම පසුතැවිලිවෙන්නේ ලැස්ති නෑ. ඒක තමයි ෆස්ට් ඇන්ඩ් ලාස්ට් සමිතිය. කචල් සභා. ඊට පස්සේ මම ওই කචල් සභා ගාව ගත්තේ නෑ. ඊට පස්සේ දැන් ඔන්න කරද්දි ඔන්න දැන් බාස්ලා එනවා. දැන් බාස්ලත් මං හොයන්න දෙපේ. දැන් බාස්ලා ද බාස්ලත් එනවා. බාස්ලාට විතරක් කරන්න බෑ, ශ්‍රම දානත් එනවා. දැන් මිනිස්සු එක එක පළාත්වල ගෙනවා ශ්‍රම දාන. එනකොට මේ මිනිස්සුන්ට දෙන්නත් තිබේ කණ්ඩ බොන්න. ඔන්නේ සමිතිය මැදිහත් වෙනවා. කොහොම මැදිහත් වෙන්නේ? අර ලෙක ගියේ මාසී කෑම විතරම 40,000ක් නේ. ඔන්න කචල් සභාවෙන් දැම්ම කචල්. ඊට පස්සේ මං කල්පනා කළා මේගොල්ලන්ට මම මේව තෝරන එක තේරුමක් නැහැ. හැබැයි ඉතින් කචල් සභාව ෂේප් කරගන්නත් තිබේ කචල්නේ. ඒගොල්ලන්ට මම මොකුත් කිව්වෙත් නැහැ. මම කල්පනා කළා දැන් ගිහිල්ලා අනේ දැන් මං කොහොමද මේක කරන්නේ? මේ මිනිස්සු සල්ලි දෙන්නේ නැහැ. ඊට පස්සේ මං හිතුවා නෑ ඉතින් පින තියෙනවනේ කියලා. ඒ විදිහ වෙලාව කියන්නේ මහාන වෙන්න ආපු පිරිස ඔයාලා බලමු. මේ වෙද්දි හොඳ චෙෆ්ලා සුපිරි කුක්ලා
මහණ වෙන්න ඇවිල්ලා. වංකොල්ලනේ වරෙල්ලා කිව්වා. වංක දුඩුගැමුණු රජුරු රුවන්ගලි මහා සෑයදී මිනිසුන්ට හොඳට කණ්ඩ දීලා. අපිත් කණ්ඩ දෙමු. දැන් මං සමිතියත් එක්ක ගණ දෙනු නෑ ඒකට. මං හිතවත් හිතවත් අය ඉන්නවා. ඒගොල්ලෝ මං කියන පස්සේ ඒගොල්ලෝ හාල් ලෙව්වා, පොල් ලෙව්වා, මිල මුදල් ලෙව්වා. දැන් මං බඩු ගෙනත් ගෙනත් දෙනවා. දැන් මේ උදේටත් වෙනවා, දවල්ටත් වෙනවා, රෑටත් වෙනවා. සමහරට උදේදී උදේ ඉන්න 500ක් විතර. දවල්ට ඉන්න 1000ක් විතර. හවසට ඉන්න 800ක් විතර. දිනපතා එක දවසක් නෙමෙයි, මාසයක් නෙමෙයි, අවුරුද්දකුත් මාස 4ක් දිනපතා. කොහොම වෙද්දී ඉතින් මේක ආරංචි කියලා හිටපු ගමන් ඔන්න මට පණිවිඩයක් එනවා. වම්බටු ලොරියක් ඇවිදින් නුවර. මම අද වෙනකන් දන්නේ නැහැ කවුද ඉවි කියලා. එක දවසක් ගෝවා ලොරිය. දැන් වම්බටු නැත අද දවල්ට දුන්නා කියමු. රෑට වම්බටු ගන්න මිනිස්සු ලැස්ති නැහැ. එක වෑංජනේ එක එළවලු දෙවෙනි දවසේ කන්න ලැස්ති නැහැ. ඉතින් මං ඉතින් නිතර ගිහිල්ලා බලනවා බලනවා. මම නැත්තම් ලුණු කපනවා, මිරිස් කපලා මොන හරි කරලා දෙනවා. අපිට පේන අර බාසුන් නැහැලා බත් කටක් කනවා, මූණ නිකන් අමුතු වෙලා ඩස්බින්. මං ඊට පස්සේ ඇහුවා මේ බාර ස්වාමීන් වහන්සේ කිව්වා අහලා බලන්න මොකද කියලා. කොත්තු ඉල්ලන්නේ කොත්තු. ඉතින් මට හැමදේම පුළුවන් ද දෙන්න. ඊට පස්සේ දැන් ඔහොම කළා. දැන් මම දානි දෙන්න පටන් ගත්තා. මම දැන් උදේට 500කට උයනවා, දවල්ට 1000කට උයනවා, රෑට 800කට උයනවා. දවස එතකොට සෙනසුරාදා ඉරිදට වැඩි. සෙනගෑගේ එක එක පළාත් වලින් එනවනේ. එතකොට මේ පිරිසට ඔන්න උය උය දානි දෙනකොට ඔන්න කොළඹ ආයතත් ආරංචි වුණා. නෝ දෙන දෙනවා කියලා. ඔන්න කොළඹ දවසකින් ඇවිල්ලා සෙනසුරා ඉරි දවසක් අරන් කොළඹින් එනවා. ඔන්න ෆ්‍රයිඩ් රයිස්, හොඳට චිකන් ගෙනල්ලා හදලා, අයිස්ක්‍රීම්, යෝගට්, හොඳම කේක් ඔක්කොම ගේනවා. ඔහොම ගේනකට ගමේ කොල්ලන්ට ඉව වැටුණා. වැඩ කරන්නෙත් නෑ. ඒ හොරෙන් කුසින් රිංගලා කාලා යනවා. එක දවසක් කොළඹ මහත්තයෙක් ධානයක් හදලා ලෑසිද්දි වරිල්ල වරිල්ල කිය දැන් කොල්ලුටියක් එනවා මේ. ඒ මහත්තය දැනගත්තා. අර රතුබත් එක ගේන්න කියලා. කිරි හොද්දත් එක්ක ගේ කොල්ල දීවා. පින හොඳට කරගත්තා. දැන් එහෙම පින් දැන් මං කිව්ව එක පින් කිරි. දැන් බලන්න මම පැවිද්දෙක් හැටියට ධර්මයේ ඉගෙන ගැටිල්ලේ වාසී. මට ඒ නිසානේ මේ පුළුවන් උනේ. ලෝභකම දුරු කරලා දාන දෙන්න පුළුවන් උනේ මම ධර්මයේ ඉගෙන ගත්තු නිසා. ඊළඟට ඔහම වෙද්දි සමහරු බයිනවා මට. මම ධර්මයේ කිව්ව වැරදිලු. ඊළඟට තරුණ ළමයි මහාන කරනවලු. ඊළඟට ත්‍රිපිටකේ සරල විදියට කියනවලු. අභිධර්ම කියන්නේ හැලු. මේ නොයේ විදියට මේ තනි පිනු තනි කෙනෙකුට පුළුවන් ඒ ඔක්කොම කරන්න. බයිනකොට සාමාන්‍ය මිනිසෙක් හැටියට ඔබ හිතන්නේ මට රිදෙයිද නැද්ද? රිදෙනවා. රිදෙනකට මම හිතන්නේ වෙනත් ක්‍රමයකට. මොකද්ද මං හිතන්නේ? මට කියන මිනිස්සු ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සිට හසවල ආර විදියට බයිනවා, අර හාමුදුරුවෝ අරම බයිනවා, මෙහෙම බයිනවා, මෙහෙම බයිනවා කියලා මං කියනවා. ඒගොල්ලන්ගේ කුඹුරු ඒගොල්ලන්ට වපුර ගන්න දෙන්න. ඕකට මං ගිහිල්ලා කුඹුරු හාන් යන්නේ නැහැ කියලා. තම තමන්ගේ ඉඩම තම තමන් වගා කරගනි කියන න්‍යායයි මම හිටියා. එතකොට මර බයින එක්කිනාගේ බැනිල්ලේ හවුල්කාරයෙක් කෙනවා මම තරහා ඇති කරගෙන මම බැන්නොත් මං ඒ හවුලට කියන්නේ හවුල කැඳත් එපා කියලා මං අතෑරියා. ඒ නිසා මං බේරුණාද නැද්ද? මං මට පින කරන්න අවස්ථාව ලැබුණා. සමහර අවස්ථාවල හරි අසීරුවේ. ඒකෙ ඇත්තට බාල විදියට සිද්ධ වුණේ සාමාන්‍ය මිනිස්සු නොකරන විදියේ දේවල් පැවිද්ද කළේ. එතකොට මම ඒව වෙනකොට
මම බොහොම මේ හිතුවා නෑ නෑ මේක ඒගොල්ලන්ගේ කුඹුර ඒගොල්ලන්ට වගා කරගන්න දෙන්න මට ඕනේ මම මගේ කුඹුර මම වගා කරගන්නවා කියලා. ආද වේදියා තනිත්ති වෙලා මගේ වැඩෙත් ඉවර වෙලා කාගේ පැත්තේද පින ඉතුරු වුණේ? මගේ පැත්තේ. ඒකට මට උපකාරී වුණේ නැද්ද පින? ඉවසීම. ඉවසීම උපකාරී වුණා. එහෙනම් මේ ජීවිතයේදී උපකාර වෙන්න ප්‍රධාන දෙයක් තමයි ඉවසීම. ඉවසීමට තියෙන බාධා මොකද්ද? ඈ? ආමන හිතල කියන කමන්නේ. ආවේගය. ආවේගය කියන එක දන්නවනේ. ආවේගය කියන එක අපි කොහොමද කියන්නේ? ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද ඒකට? ඈ? ඈ? ඇඟ නෙමෙයි ඊට වඩා ඇඟ වෙන්නේ ඉස්සර වෙලා ඉන එකක්. ඉම්පල්ස් ඒක හරි ඉමෝෂනල් ආවේගය කියන එක. ඒතර ආවේගය ආව ගමන් ආවේගෙන් පුද්ගලයා එකට යොමු වෙනවා. ආවේගය ආපු ගමන් කන්ට්‍රෝල් කරන්න බෑ යාට. දැන් අපි කියමු දැන් ගෙදර බත් කකා ඉන්නවා කියලා. ආවේගයක් ආවා. මොකද එතකොට කරන්නේ යා? වේච කරනවනේ. පැත්තෙන් දානවනේ. දානවා. ඒ මොකද හේතුව? ඒ ආවේගය ආපු ගමන් එයාට තමන්ව පාලනය කරන්න බෑ. දැන් ඒ ආවේගයේ පුරුදු වුණොත් කෙනෙක් මොකද වෙන්නේ? පුරුද්ද යනවා. පුරුද්ද වළක්වන්න මොකද්ද කරන්න ඕනේ? ඈ? සීය නැහැ එතකොට. අපිට තියෙන දුර්වලම එකක් සීය කියන්නේ. ඒ කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියන්නේ අපේ තියෙන very weak fact එකක්. ඒක හරියට වැඩ කරන්නේ නැහැ. ඒකට මොකද කරන්නේ? ඒකට අපි කරන්න ඕනේ self suggestions දෙන්න ඕනේ. තමන්ම තමන්ට ඒකට කියන සොයන් යෝජනා. තමන් තමන්ට suggest කරලා තියෙන්න ඕනේ. මොකද්ද suggest කරන්නේ? ඉවසපන්. ඉවසපන්. කලබල වෙන්න එපා. ඉවසපන්. කලබල වෙන්න එපා. හොඳට බලන්න ගෙදරක වුණත් ප්‍රශ්නයක් ආපු වෙලාවට අපි කො මහත්යර ගිහින්ද කියලා. මොන මහත්ය බණිනවා. එතකොට ඔබ පුරුදු කරලා තිබ්බොත් හිතට ඉවසපන් කලබල වෙන්න එපා ඉවසපන් කියලා පුරුදු කරලා තිබ්බොත් ඒ වෙලාවට self suggestions දීලා තිබ්බොත් ඒ වෙලාවට එයා මතක් කරනවා ඒක. මොකද මතක් කරන්නේ දැන් ඔබ ඉවසපන් කියලා. එතකොට පුරුදු වෙනවා නැත්තම් අපිකම මහත්ය බයිනවා. මියත් ඉවසුනෝ මහත්ය කොහොම හරි බේරගත හැකි. දැන් මහත්ය බයින් එකට දැනුණත් බයිනවා. දෙන්නගේ වොයිස් එකේ සැර කාගේකද? මහත්යගේ නෙමෙයි. සමහර අයට නම් සමහර ෆවුල් තියෙනවා විතර වෙනස් ඒවා. මට හම්බ වෙලා තියෙනවා පෙර කර්ම කියලා මං හිතන්නේ. ඒ නෝනා හරි බයයි. ඒ මහත්ය නිකන් කියලා නිකන් බැලුවත් නෝන ගැහෙනවා. මං එතකොට හිතුවා මේක පිරාත්මේ එකක්. පිරාත්මේ මොකක් හරි මහත්යාට මෙයාගේ වැරද්දක් වෙලා. ඒක මේ ආත්මෙ විඳවනවා. එහෙම තැන් දැකලා තියෙනවා. ඒ වගේ එක නෝන කෙනෙකුට මේ ලොකු සැරක් වෙලා නෙමෙයි. ඒ මහත්ය නිකන් එක වචනයක් කියලා. මෙයා කන්නේ නැහැ කල්පනා කර කර. එයාට ස්ට්‍රෙස් එක ඇවිල්ලා බෙහෙත් ගන්න ගිහිල්ලා බෙහෙතුත් බොනෝ. ඉතින් මගේ ළඟට ආවා තරුණ නෝන කෙනෙක්. එලක මෙහෙමයි මට හරි බයයි කිව්වා. මහත්ය දකින්නකට මෙහි මට වොෂ්රූම් යන්න ඕනේ. මං කිව්වා ඊට පස්සේ දුව ඔය කල්පනා කරපු විදිහ වැරදි කිව්වා. ඔයා බලන්න කිව්වා මේ දැන් ඔයාගේ මහත්ය කලිය මොකද්ද කියලා වට වචනකින් දෙකකින් චුට්ටක් බැනපෙකනේ. නමුත් ඔයාට ආදරෙන් කරපු දේවල් මොනවද බැලුවා? හොඳ කාර් එකක් අරන් දීලා, ඉල්ලන දේ අරන් දීලා, පින්කම් කරන්න කියමු සල්ලි දීලා, මොකක් ඔක්කොමක් කළා. මේ පොඩි දෙයකටනේ
මොකද යාගේ මොකක් හරි ව්‍යාපාරවල ප්‍රශ්නයක් කාගෙවිලා හරි මොන හරි වෙලා තියෙන එකක්. ඊරිස මං කියා දුන්නා මං ඇස් දෙකට දැකපුවා. මොකද මම දැක්කා ඉන්දියාව යනකොට මේ කෝච්චි දිහා දැක්කේ. මං කෝච්චි යන මේ පාර බලන් යනවා. තරුණ ගෑනුවෙක් කෙනෙකුට පොල්ලකින් පන්න පන්න ගහන ඔයගේ මිනිසයා. නා දුවනවා. එක දවසක් මං දැක්කා ඒක ලංකාවේ. ඒ දුවට වයස ඇති අවුරුදු 20ක් විතර. බබෙක් හම්බෙන්න ඉන්න ලොකුවට බඩක් තිබුණා. ඒ දැන් මොකක් හරි වෙලාවක අපි පන්සලේ උඩටත් ඉඳලා මේ බලන් හිටවන්. බලන්නට පිටිපස්සේ පොඩි පුංචි ගේක මේ ප්‍රශ්නේ වෙන්නේ. අර මනුස්සයා, ඒ කියන්නේ ආගේ හස්බන්ඩ් ලොකු gadol කැටියක් ගත්තා. අරගෙන මේ ගේ වටේ දුවනවා. අර ගෑනුවෙක් කෙනත් මේ වටේ දුවනවා. දුවද ගෑනුවෙක් කෙනා අල්ලගත්ත කොණ්ඩෙන් පල්ලට නවලා මෙහෙම gadol කැටියෙන් පිටට ගැහුවා. තුන් හතර පාරක් gadol විසිකරා. අර අම්මා පොඩි ළමෙක් වගේ අඬලා අර ඒ අර අදිනවනේ අර බුරුල් ගවුමක් බබා හම්බෙන ඉන්නකට ඒ ගවුම ඇතුලේ සාක්කුවේ තියෙනවා සිගරට් දෙකක්. මේ මම නෑ කිව්වේ විහිළුවට මේ මං ගෙනාවේ කියනවා. සිගරට් දෙකක් ගේන්න කඩේ යවලා. සිගරට් දෙක ළඟ තියාගෙන මං සිගරට් ගෙනාවේ නෑ කියලා. ඒකට අර මිනිහා කළේ මම එදා හොඳට බැඳුවා. ආඬන්නේ නැති මම වෙන මොන කරන්නද මේ සංසාරේ? ආඬන ඇඬුවා නෙමෙයි ඒක. ඇඬුවා කිව්වොත් වැරදි. ඇඬුණා. ඇස් දෙකට දැකපු ගමන් ඉතින් මම මේවා විස්තර අර දුවට කිව්වා. මං කිව්වා මේ දුව බලන්න දැන් ඔයාට මේවා වෙම්බුත් වෙලා තියෙනවද? නෑ. මං කිව්වා එයා මහත්තයෙක් හොඳ පැත්ත හිතන්ද. හිතලා ඒක අමතක කරන්න. එතකොට හරියයි කියලා. බිහිත් නැවතුවා. හරි ගියා. එතකොට බලන්න සමහර අවස්ථාවලදී අපි විඳවන්නේ මේ කර්මත් එක්කයි. ඒකට නෝනින් කල්පනා කරලා යාට මිස්සිත වඩන්න මං ඉගැන්නුවා. ඒ දුවට. මොනතරම් මෛත්‍රී චිත්තෙන් තමන්ට ආපු අර දුර්වලකම අරගී විදිය. අරකන මට ඒ කාලේ මට ධර්මයේ නෑ. මං ධර්මයේ තේරෙන්නේ නැති කාලේ. ඒ වුණත් ලඟ වෙන්නත් බෑ ඕ. ওই මිනිහට අපිට ගහයි. එතකොට මේ වගේ ලෞකික අපි මේ ඉන්නේ. ඉතින් මේ මම මනුස්ස ලෝකෙ වෙච්ච සිද්ධි කිව්වේ දැන් ඔබ යම්කිසි ප්‍රමාණයකට බේරිලා ඇති මං හිතන්නේ. මම දන්නේ නැහැ කියන්න. හරියටම. තව සමහරු ඉන්නවා මහත්තුරු ඉන්නවා නෝන්ලාගේ ගුටි කන. මාට ඇවිල්ලා කියනවා මේ මහත්තයා අනේ ස්වාමීන් වහන්සේ මම ඉවසනවා කියලා. මේ ගෑණි මට ගහනවා කිව්වා මෙහෙම අත් දෙකින් වැලහින්න වගේ ගහනවා කිව්වා. ඔව්. ඊරසේ මං කිව්වා පුතා ඔයාට නෝනගෙන් ආදරයක් ලැබෙන්නේ නැත්තිත් ඔයාගේ මොකක් හරි ප්‍රශ්නයක් කිව්වා. ඒකෙන් අපිට හිතන්න බෑ මොනවද ඒ වෙන්නේ කියලා. ඒක ඒකද භූත කේස් එකක්ද? ඇයි දන්නේ නැහැ නේ අපි කියන්නේ මොකද්ද වෙන්නේ කියලා. භූත වෙහෙන්න පුළුවන් නේ. ඒ නිසා කොටිම දැන් ඔය මේ ඔය කතාබතා වලින් ඔබට තේරුණේ මොකද්ද? මානුෂ ජීවිතේ හරි ශෝක්නේ. මොකද්ද කතා වලින් තේරුණේ? ඈ මේ ස්වභාවය අවබෝධ කළ යුතුයිද මුලා වී සිටිය යුතුයිද? අවබෝධ කළ යුතුයි. මොකද්ද ඇති කරගෙන අවබෝධය? මේක අපිට පිං කරගන්න ලැබෙන්නේ පුංචි අවස්ථාවකට. එතකොට දානින් පින් කරගන්න ඕනේ. ඊළඟට අපි දානාදී පින්කම් කරනවා. අපි වදින්නවා, මල් පූජා කරනවා, පින් කරනවා. පින හිතේ වැඩ කරන්නේ හිත සතුටටපත් වෙලා හිටිය වෙලාවටද නැත්නම් තරහ ගිය වෙලාවටද? සතුටටපත් වෙලා හිටිය වෙලාවට. එතකොට තරහ ගිය වෙලාවට මං කිව්වර ආවේගයක් එනවා කියලා. ආවේගින් හදන්නේ ඊට පස්සේ තරහ තමයි. ඉස්සරල ඉම්පල්ස්, ඊට පස්සේ ඇංග. ඒක හදපු ගමන් අපිට මුකුත් කරගන්න බෑ. පින මතක් වෙන්නේ එතකොට. එහෙනම් අපි පින
රඳින්නේ මොකේද? දැන් අපි මෙහෙම කිව්වොත් අපි අහලා තියෙනවා සිංහ තෙල්, සිංහයාගේ තෙල්. සිංහ තෙල් දාන භාජනේ මොකද්ද? අපි අහලා තියෙන මොන භාජනේද? රම්බඳුන. ඒ වගේ තමයි මයි පින දාන භාජනේ මෛත්‍රිය. මෛත්‍රිය තියෙන වෙලාවට පින වැඩ කරනවා. මෛත්‍රිය නැති වෙලාවට පින පිටව ගන්න බෑ. එහෙනම් අපි පින පිනීම කොටසක් තමයි මෛත්‍රිය කියන්නේ. හොඳට මෙත් සිතින් ඔබේ ජීවිතේ, අපි කියමු ඔබේ අන්තිම අවස්ථාවේ, අපි දන්නේ අන්තිම අවස්ථාව කොහොම වේද කියලානේ. අපි පාරේ මැරෙයිද, ඇක්සිඩන්ට් එකක් මැරෙයිද, ඊළඟට වතුරේ මැරෙයිද, ඊළඟට එහෙම මැරෙයිද, එහෙ නැත්තම් සුප් එකක් බීලා හාන්ස් වෙලන එකට මැරෙයිද, දන්නවද කවුරුවත්? එහෙම නැත්තම් අපිට කොමා එක හැදිලා ඉඳීද, අපි දන්නවද? මොන විදියට අපි හිටියත් අපි ඒක ගැන ඒ එන විදියකට අපිට ඇක්සෙප්ට් කරන්න වෙනව නේද? අපිට ඒක එපා කියන්න බෑනේ. එහෙනම් අපි ඒ ලාස් මොමන්ට් එකේ සිද්ධ වෙන විදිය අතරින්න ඕනේ. ඒකට ප්ලෑන් කළේ වැඩක් නෑ. ඒකට බොරු බයක් එන්නේ. ඒක අතරින්න ඕනේ. අල්ල ගන්න ඕනේ මොකද්ද? පිනයි, මෙත්සිතයි, මෛත්‍රියයි, පිනයි. මෛත්‍රිය ඇති කරගත්තු ගමන් හිත පිනේ පිහිටනවා. මෛත්‍රිය නැති වෙච්ච ගමන් හිත අතරමං. එතකොට අපිට මෛත්‍රිය දියුණු කරගන්න එක අපි කරේ නැත්තම් හිතේ එක පාට හටගන්නේ මොකද්ද? කෝපේ, තරහ. තරහ හටගන්නේ. තරහ හට නොගෙන මෛත්‍රිය ඇති කරගන්න අපි දක්ෂ වුණොත් පින පිහිටනවා. ඒ පින පිහිටියොත් දැන් බලන්න හිතලා, දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක් නම් ඉතින් ගැටලුවක් නෑනේ. සුවාන් වෙච්ච කෙනෙකුට මොන ප්‍රශ්නද? සුවාන් වෙච්ච කෙනෙකුට කොච්චර කුටි කාලෙ මැරුණත් ප්‍රශ්නයක් නෑ. ඒ පස්සේ තියෙන කාටද? අපිට. එතන අපි මෙතනින් බේරිලා යන්න ඕනේ කොහේද? දැන් මනුස්ස ලෝකෙ එන්නින්න අමාරු නම් තත්ත්වේ ලංකාවෙත් එන්නින්න සතුටුදායක නෑ. ලංකාව ගැන මම දැන් බොහොම දන්නයිට මම කියන්නේ ලංකාවට නම් එන්න එපා, ඉන්න තැනක පින් කරගෙන ඉන්න කියලා. ළමයිත් එක්කත් ඉන්න කියනවා. අනාගත ලංකාව ගැන නම් අවුරුදු 50ක් 60ක් අපි යයි. ඊට උඩ යන්න පුළුවන් කියලා හිතන්න අමාරු. ඒ නිසා අපිට මේ නිදහස තියෙන බොහොම සුළු කාලයකට. මේ රටවල නම් යම් කිසි විදිහකින් මේ රටේ මිනිස්සු මේ රටවල් වල පාලනය කළා ජීවත් වෙන්න කොහොම හරි හරි ගස්සගෙන ඉඳි. අපේ රටේ කොයිද එහෙම? දැන් මේ හොඳට ධර්ම ඉගෙන ගත්තොත් ඔබ ඔබට වාසි තියෙනවා මේ වගේ රටක පාඩුවේ ධර්මය පුරුදු කරගෙන ඉන්න පුළුවන්. ලංකාවේ වාසි තියෙන්නේ ගිහිල්ලා වැඳුම් පිදුම් කරලා එන එකයි. මොකද හේතුව එහෙදී ගොඩාක් හිතරි දෙනවා. ඔබට වෙන්නේද එහෙම? පාරට බැහැල යනකට පරණ ලෝකේ නෑ. අරාබිය යනවා වගේ. ඉතින් ඒ නිසා ඒක වේගවත්. ඒකට රණ්ඩු අල්ලලා විසඳන්න බෑ. අපි ඒකට තරහ වුණොත් අපි හිතේ ගැටුමක් ඇති වුණොත් මොකද වෙන්නේ? ඈ? පොක්ක ගැහුවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන් ගාම ගිල්ල උපදිනවා. ඒ පරිසරයට මෝන දෙන්න උපදි. තවත් අමාරු වැටෙනවා. ලොකු අමාරු වැටෙනවා. හරි පුදුමයි මේ පින්වත්නි මේ හිතේ ස්වභාවය. ඒක ඒක වෙච්ච ගම කර්මයක් හැදෙනවනේ. කර්මෙන් තමයි හදන්නේ පරිසරය. ඒ නිසා මේ ලෝකේ ස්වභාවයයි කියලා අපි හිතන්නම වෙනවා.
ඉතල අපි මේ සිත වඩන්න ඕනේ. එහෙනම් බේරෙන්න තියෙන්නේ කොහෙද? යන්න තියෙන තැන මොනවා? ඩෙස්ටිනේෂන්ස්. ඈ? චාතු මහරාජික තවුතිසා යාම තුසිත ආදී. එක අම්ම කෙනෙක් හිටියා. ඒ අම්ම නම් නිමන් රතිනේ යන්නේ නැති මං හිතන්නේ. ඒ අම්ම මට හම්බුච්ච පුදුම අම්ම කෙනෙක්. වයසයි. තරහ කියන එක මං හිතන්නේ ජීවිතේට හට අරන්නේ නැහැ. ඒ අම්මට යම බොහොම ධනවත් අම්ම කෙනෙක්. බොහොම අහිංසක විදිහට හිටියේ. එතකොට ඒ අම්ම දවසක් ස්වාමීන් වහන්සේලාත් ඒ අම්මට ආදරේ. ඒ අම්ම දවසක් පොල් ගහවලින් ඉන්නකොට ස්වාමීන් වහන්සේලා කිව්වා, දැන් එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා, දැන් ඉතින් මේ ඔය අම්මා තුසිතිනේ යන්නේ කියලා. ඉතින් මං කිව්වා තුසිතේ මොකටද යන්නේ? යන්න නිමාන් රතී කිව්වා. එතකොට දැන් මම හිතුවේ නෑ මේක මේ අම්මගේ හිතේ වැඩ කරනවා කියලා. මං කිය මොකද්ද මේ වචනේ සංවරකම? එක එක්කෙනා ඇවිල්ලා ඉති එක එක්කෙනාට කියනවනේ කේලම් කේලම් කියන අහලා තියෙනවනේ. අර කේලම් කියලා જાතියක් තියෙනවා. ඒ කේලම් කියනෙව්වා යවන්නේ මොකෙන්ද? ෆෝන් එකෙන්. ෆෝන් එක අරන් අහනවා, දන්නවද වැඩක් ගන්න? හරියට විලා අරක විලා වෙනවද නැද්ද? අම්මේ ෆෝන් එකෙන් යන්නේ වා. එතකොට මේ අම්මා එකකටවත් සවන් දෙන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් ආ කියලා hina වෙනවා. කිසි දවසක කාටවත් මොකක් කියන්නේ නැහැ. මම තේරුම් ගත්තේ ඒක පුදුම සංවරකම පෙරාත්මික කියලා. ඊළඟට පුදුම ස්වාමි භක්තියක්. ඒ අම්මගේ මහත්තයාට වෙනම ඒ ගෙදර පුටුවක් වෙන් කරලා තියෙන. ඒ පුටුවේ කෑම කන්න මේසෙ. දරුවෙකුටවත් වාද වෙන්න දෙන්නේ නැහැ. තාත්තගේ පුටුව පුතේ කියනවා. හරි පුදුමයි ගුණ. කෙනෙක් මේ මොනවා හරි සංසාරේ පුරුදු කරපු ගුණ. ළමයින්ටත් කියා දෙනවා. ඒකේ ළමයි මට කිව්වි මේ අම්ම නැති වුණාට පස්සේ අපිට මෙහෙම අම්මා පුරුදු කළේ කියලා. ඊට පස්සේ මේ ඒ ඉදරි තාත්ත නැතුණට පස්සෙත් අර කැමේසෙ පුටුව තිබෙනවා. වාඩි වෙන්නේ නැහැ කවුරුත්. අපි පුදුමයි ඒවා. ස්වාමි භක්තිය. ඉතින් මේ අම්මා අවසාන මොහොතේ ස්පිතාලේ ඉන්නකොට දැන් ඊ අම්මට හරියට ඇඟ රිදෙනවා. ඇඟේ වේදනාව. ඉතින් එතකොට ડોක්ටර්ස්ලා කිව්වා මේ අම්මට පේන් කිලර්ස් දෙන්න එපා. නිින්ද ගියොත් කෝමා එකකට යයි කිව්වා. දැන් පේන් කිලස් දෙන්නේ. එතකොට දැන් මමත් ගියා බලන්න. ඩාඩිය දාලා අර වේදනාව වැඩි කමට මේ AC රූම් එකේ. මම ගියා මාතිනාවලා කතා කරලා මමත් එක්ක වාහනේ ලිපු පුතතා පුතාවල් පුතා පරිස්සමෙන් ආවනේ කියලා හිනාවලා කතා කරලා ඒ වෙලාවෙත් කල්පනා කරන්නේ දානේ ගැන. මේ වේදනාවෙන් ඉඳෙද්දි හිටපගම අහන පුතේ ડોක්ටර්ස්ලාට කියන්න මට පේන් කිලර් එකක් දෙන්න කියලා. ඊරෝසින් ස්වාමීන් වහන්සේ මම දැන් අර පැදුරු ටිකක් යවන්න ආසව තැනට මම ලෑස්ති කළා. ඒක දැන් කොහොමද වෙන්නේ කියලා මම මේ දානගෙන හිත හිත ඉන්නේ. ඇඟේ වේදනාව නෙමෙයි. ඊට පස්සේ ડોක්ටර්ස්ලා කිව්වා හරි පුදුම අම්ම කෙනෙක් මේ වේදනාවට නම් කෑ ගහන්න ඕනේ කිව්වා ලෙඩෙක්. දෙක් විලාප තියන්න ඕනේ කිව්වා. දෙක කරනවා කිව්වා කාමරේ. ඒ අම්ම එහෙම ඉඳලා හැබැයි ඒ අම්ම වේදනාවෙන් ඉන්නවා කියලා තේරුණා මට. ඒ කියන්නේ කටින් කියන්නේ නැහැ යම් පුදුම ඉවසීමක්. ඒ අම්මරේ ඊට පස්සේ මම එතකොට එතන හිටියා. එතකොට එදත් ස්වාමීන් වහන්සේ ලැබිලා කියලා තියෙනවා පිරිත් කියලා. දැන් ඉතින් අම්මා තුසිතිනේ යන්නේ විනාගල. මමත් ගියා. මම ගිහලා කතා කළා. දැන් මට මතක නැහැ අර සිද්ධිය. මමත් ගියා. මම ගිහලා කිව්වා මේ දැන් අම්මා කොහෙද යන්නේ කියලා. නිම්මාන රත්ති කියලා.
අන්න බලන්න ධර්මයේ තීදා ඉඳලා දැන් මටත් හරිය හිතට තමාරුයි. බලල මං ආයේ දැන් මම රත්නපුරේ පිටත් වුණා. ඊළඟ මම නිදාගත්තා. නිදා ගන්නකොට මුළු කුටියම එළිය වෙන්න විශාල ෆ්ලෑෂ් එකක් ගැහුවා වගේ එළියක් වැටුණා. ඒ එළියට මං ඇහැරුණා. ඊට පස්සේ මට ආරංචි වුණා ඒ අම්ම නැති වෙලා කියලා. ඒ කියන්නේ අම්මා ඒ නැති වුණාට පස්සේ පණිවිඩයක් දුන්න මට මං ගියා කියලා. බලන්න. ඊළඟට ඒ අම්මගේ දුවට අර පැදුරු ටික දෙන්න බැරුව ගියා ඒ අම්මට. දැන් ඊළඟට පැදුරු ගන්න රිසිට් ටික. දැන් රිසිට් එක නැහැ. රිසිට් එකක් කියපෑ දැන් පැදුරු ටික ගන්න ඇඩ්වාන්ස් කරපු එකේ. දැන් මේ දුව කල්පනා කරගෙන දැන් පෝයේ එනවා මම පැදුරු පූජා කරන්න ඕනේ කොහොමද කියලා. දැන් මේ දුවට හීනයක් පේනවා. කබඩ් එක අරිනවා. යට ලාච්චුව අරිනවා. අම්මගේ පර්ස් එකේ එක මේකක් තියෙනවා. ඒ කාඩ් එකට රිසිට් එක තියෙනවා. උදේ ගිහිල්ලා එතන මේ විදිහට කළා රිසිට් එක තියෙනවා. ඒ පැදුරු පූජා කළා ඉවරලා ඒ දුව මට කිව්වා මේ මෙහෙම දැක්කා කියලා. මේ දෙවිවරුන් අතරට ගියාම තියෙන වාසි මොනවද? මේ මනුස්ස ලෝකේ දැනට අපි මේ තියෙන අර්බුදේ නැහැ. දෙවිවරුන්ගේ තියෙන නිකන්ගොලු සැපසේ ඉන්නවා. ඒක සැපසේ ඉන්න කියන එක ප්‍රශ්නයක්ද? ප්‍රශ්න නෙමෙයි. මිනිස්සෙක් හොඳට කාලා බීලා සතුටින් සින්දු කිකේ ඉන්නවනම් ඔක අපි කලකිරින දෙයක්ද? නෑ. එතකොට ඒකද භයානක මේ මිත්‍යා දෘෂ්ටියද? මිත්‍යා දෘෂ්ටි භයානක. එතකොට එතන කවුරු සැපසේ ඉන්නවනම් හොඳට ඒ සැපසේ ඉන්න යාට මුල් වෙලා තියෙන මොනවද? දානයි. සීලය. මෛත්‍රිය. නුවණ. මේවෙන් තමයි ඔක්කොම හැදෙන්නේ. එතකොට ඒකට ඒව ඔක්කොම කිව්වේ කවුද අපිට? භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් අපි ඉස්සල්ලාම මුල් කරගන්නේ බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදීම. මේ පැහැදීම මුල් කරගෙන දෙවියන් අතර උපන්න ගමන් එයා මෝඩ පහේ දෙවියෙක්ද ඥානවන්ත දෙවියෙක්ද? ඔබ කැමති මේකෙන් කවුරු තෝරගන්නද? පළවෙනියා වෙන්නද දෙවෙනියා වෙන්නද? පළවෙනියා වෙන්නද? පළවෙනියා කවුද? මෝඩයෙක් කෙනෙක්. ඉතින් තරුහතේ හෝටල් එක වගේ ඉඳී. ඉතින් ඒක කාලේ ඉවරුනහම යා ඒ කාලේ ඉවරුනම් යන්න ඕනේ. නූණ තියෙන දෙවියගේ ලක්ෂණේ මොකද්ද? ඥානවන්ත දෙවියගේ ලක්ෂණේ මොකද්ද? ඥානයාගේ ස්වභාවය නේචර් එක මොකද්ද? He's seeking something to realize the life. ekai eka api hiti tibunama eka nikan me heartbeat එක වගේ. heartbeat එක lap dap කියක තියෙනවා. ඒ තිබ්බට අපි හැමදෙස්සෙම මේක ගැන අවධානෙන් ඉන්නවද? අවධානින්නේ අපි සෙල්ලම් කරනවා, දුවනවා, පණිනවා, කෑම වෙනවා, ඔක්කොම කරනවා. අරක වැඩ කරගෙන තියෙනවා. ඒක තේරෙන්නේ අපිට කොයි වෙලාවටද? අයියෙන් දුවපු වෙලාවට, මහන්සියෙන් වැඩක් කරපු වෙලාවට. එතකොට අර ඔක්කොනොඩ වීගින් මේක ඇහෙනවා. ඒ වගේ මේ ධර්මය අවබෝධ කරගන්න හිතේ තියෙන ආසාව ওই හાર્ට් බීට් එක වගේ හිතේ වැඩ කරනවා. යා අපි කියමු දෙවි කෙනෙක් වෙනවා ගෙහෙල්ලා. දෙවි කෙනෙක් ලස්සන්ට ඉන්නවා, සින්දු කීකේ නටනට ඉන්නවා. දෙවිවරු අතර ධර්ම කතාව ඇති වෙච්ච ගමන් යයිතෙන්ද යනවා. දෙවිවරුන්ගේ ධර්ම විශේෂ ධර්ම කතා ඇති වෙන්නේ කවදාටද? පොය දවසට. මොකද ඒ වෙයි තියෙන්නේ හඳේ කැලමේ කැලෙන්ඩරේ. ඉස්සර තිබිච්ච කැලෙන්ඩරේ. ඒත් පොය දවසට දැන් දෙවිවරුන්ට දැන් මේ වගේ එකක්. තෞතිසාව දෙවියන්ට ඉහළ දිවිලක පේන්නේ. හැබැයි තෞතිසාව දිව්‍ය ලෝකේ ප්‍රධානියට පේනවා. කවුද ප්‍රධානියා? සක් දෙවිඳු. අද කියමු අද පොයේ දවසේ බ්‍රහ්ම ලෝකෙන් නම් වඩින්නේ මේ මාර්ගඵලලාභී දෙවිවරු. සක් දෙවිඳු වේලාසනෙන් දනුන් දෙනවා.
ඕන දැන් දැන් ඉස්සලම ඒ ආලෝකයක් එනවා. ආලෝකයක් ආවහම දෙවිවරු දනු දෙන ඕන දැන් දෙවි කෙනෙක් වඩිනවා බ්‍රහ්ම ලෝකෙන් ඔබට ධර්මය කියන්නේ. ඒ දෙවි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහපු හැටි අවබෝධ කරපු හැටි පුරුදු කරපු හැටි අර දෙවිවරුන්ට කියා දෙනවා. එතකොට ඒ දෙවිවරු ඒක පුරුදු කරලා අවබෝධ කරනවා. මේක තමයි මේ ධර්මයේ මෙතෙක් කල් මං ඉගෙනගෙන තේරුම් ගත්තු විසඳුම. මේකට අමතර විසඳුමක් නැහැ. මොකද හේතුව මට හම්බ වෙලා තියෙන ගොඩක් අය සමාධිය තියෙන. සමාධිය යනෝ සමාධිය. සමාධිය තියෙන හම්බ වෙලා තියෙන මට. සමාධිය තියෙනවා නැත්නම් මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව නැති නිසා සමහරුන්ට දැන් අපි ගත්තොත් හොඳට චිත්ත සමාධිය ඇති වෙලා සමහරට ධ්‍යාන වලට හිත පුරුදු කරන අය ඉන්නවා. ප්‍රඥාව නැති නිසා මොකද වෙන්නේ? සමාධියෙන් මැවල මවලා දෙන දේවල් අවබෝධය කියලා ගන්නවා. ඊට පස්සේ එයාට ඇති වෙන මාන්නයක් මං අවබෝධින් යුක්තයි. හැබැයි ආයි අවබෝධය කියලා ගත්තුදී ධර්මේ නැහැ. ධර්මේ නැති වුණාම යා කරන්නේ ධර්මය අතහැරලා ආරක ගන්නවා. ඊට පස්සේ ඕන දෙවෙනි ෆේලියර් එක. මොකක්ද ඊට පස්සේ කියන මේ ධර්ම වෙනස් වෙලා තියෙන ඕක වැඩක් නැහැ. මම මේ බ්‍රහ්ම ලෝකේ මට නිවුස් ඇවිල්ලා මම එකෙන් ගන්න කියන්නේ. එක දවසක් මට හම්බුණා ආචි කෙනෙක් රහත්. මම ආචි කොහොමද රහත් උනේ කියලා. භාවනා කරගෙන ඉන්නකොට සමාධිය ඇති වුණාලු. ඇති වුණාම ඈත පේනවලු නිල් පාට එළියක් විශ්ඳෙහි වෙන මල් මාලයක් කරා. ඇවිල ආච්චි මේ ඔළුව දික් කරලු මල් මාලි දාලා වැඳා. වැඳලා කිව්වලු ආච්චි රහත්. මං කිව්වා ඔකට අහුවෙන්න එපා. ඕක මොකද්ද? ඒක මොකද්ද? illusion of mind. හිතේ මායා. බුදුරජාණන් වහන්සේ මේ විඤ්ඤාණේ හිත කියන එක පෙන්වීම මැජිෂන් කෙනෙකුට හිටිනේ. යා එක එක මැජික් පාට් දානවා. දැන් මේ මැජික් පාට් දාන්නේ කොහේද? මේ හිතේ. මේ හිතේ හරි හිතට කලර්ස් පේන්නේ නැද්ද? අස්ස හීන පේන්නේ නැද්ද ඇත්ත වගේ? හීනෙන් කැම කාපු නැද්ද? කැම කල නැද්ද? ඇඳුම් ඇඳල නැද්ද? නාල නැද්ද? බය වෙලා නැද්ද? ඈ එක එක හීනෙන් වෙලා නේ ඇත්තද? නෑ. ඉහ මායාව. එතකොට මේ හිතේ මායාව නැති වෙන්නේ සමාධිය තිබ්බා කියලා. ප්‍රඥාවෙන් කරන්නේ මොකද්ද? අර මායාව මායාව හැටියට දකින එක. එතකොට ඒක තේරුම් ගන්න බැරි වුණාම රැවටෙනවා. ඉතින් මේ જાති රැවටිච්ච මට හරියට හම්බ වෙලා තියෙනවා. හරියට හම්බ වෙලා තියෙනවා. නොරැවටි ඉන්න නම් තියෙන්නේ බුද්ධ දේශනාව කෙරෙහිම හිත පහදවාගෙන ඉන්න ඕනේ. මම ඒක හිතාගත්තේ මෙහෙමයි. මට නම් බොරු ගෝණිය තිබ්බත් එපා. ඇත්ත ඇති පුංචි වැලි කැටේ විතර. ඒ මොකද හේතුව? ඇත්ත ඇත්තමයි. අර බොරු කියන ඒවා එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි මම මේකෙන් බේරුවේ. නැත්තම් මම හැම තැනම කියන්නේ මේ ධර්මයේ හොය 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 භාවනා ගුරුවරයාගෙන් ගුරුවරයාට ගුරුවරයාගෙන් ගුරුවරයාට ගියා. අන්තිමට හිමාලයට ගියා. හිමාලයට දැන් ඔන්න මට එක සාධුවරයෙක් කිව්වා. යා මට කිව්වා මේ මං හොඳ සාධුවරයෙක් හොඳ බල සම්පන්න සාධු කෙනෙක් ඉන්නවා මං දන්න කියලා. මම කොහෙද උත්තර කාසියව මං ඉතින් හා කියලා මං සතුටුයිලා මං හිතුවා දැන් ඒ කාලේ දැන් මම ධර්මයේ ඉගෙන ගනිද්දිත් මට සැක කියන්නේ මේකයි. මේක මට මගේ හිත පේන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට උදව් කරයි. එතකොට මට ලීසියෙන් අවබෝධ කරන්න පුළුවන්. මේක ඔබටත් හිතේ ඇති සමහර විට. ඒක හිතේ තියෙන ක්ලේශයක්. මං ඉතින් ගියා. දැන් 75ක් පයින් යන්න ඕනේ. කන්දේ. යනවා 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 යනවා
ඒක පලාතට ගියා ඒ මර්ජුවාන කැලාවක් ගංජා තියෙන සම්පූර්ණ කැලි ඒ මැද්දෙන් ගියා ගිහිල්ලා ගියම වයසක සාදු කෙනෙක් ඉන්නවා අනිත් සාදුරු ගොඩක් හිටියා එතකොට වීසනදි එක්කෙනෙක්ට ඉරාණෙන් ඇවිල්ලා සාදුරෙක් වෙලා තව සුද්දෙක් හිටියා ඉතින් ඔය තම හතරපත් දෙනෙක් හිටියද මමත් ගියා උතනට අපි වාඩි වුණා සාදු අර මේක කියන වාටල්ලකුවට ඉතින් සාමාන්‍යයෙන් ආහන්න ඉපැයි කොහෙන්ද ආවි කියලා වන්නේ ටීවිලගේ ඒ සාදුරු ඔක්කොම ගංජා සුරුට්ටු බිබි දැන් යතින් අතර දිදී එනවා දැන් මගේ අතර දෙන්න මක් ඇයි කියලා මම කනේ මම බුන්නේ කියලා එතකොට අනිත් එක්කනට දුන්නා එතකොට ඊට පස්සේ ආවා තේ ඉස්සල වීදුර ටිකක් තියලා වීදුරට කිරි තේ කහට වලට කිරි දාලා ගංජා ඇට දාලා තමයි ඒක තම්බලා තියෙන්නේ තේ ඒක. දැන් මම දන්නේ නැහැ ජීවිතේට මේ කිරි තේ ගංජා දාපු තේ. ඊට පස්සේ අර අර හිටපු මගේ යාළුවා ක්‍රිෂ්ණ මට ඇහෙන් කිව්වා මේකේ තියෙනවා කියලා. අනේ මං කෝයි පායි පායි. කිව්වක මං අර සාදුරට රිතුණා. එක පාට මගේ මස් මාළු කනවනේ ඒ විදිහ මම ෆුල්ලි ভেජිටේරියන් මං ඉදා ඇතේරියා මං කනවා කිව්වා ඒ මොකද කියලා හෙව්වා මං කො මේ ලංකාව තියෙන්නේ මෝදෙන් වට වෙලා වටේ තියෙන දේවල් කන එක මිනිස්යාගේ ස්වභාවය කිව්වා එහෙම වැඩක් නැහැ මං එළියට ඇවිල්ලා අල්ලගත්ත ක්‍රිෂ්ණගේ බෙල්ලෙන් උඹ මොකටද මම මෙතනට එක්කන් ආවේ කියලා ඇහුවා. මෙතන මොනවද තියෙන්නේ කියලා ඇහුවා. ওই වගේ තැන් වලටයි මම වැඩිපුර ගියේ. කැලිමෙන්දි. පස්සේ තමයි මට තීරුනේ මේ බුරුචාරිකාවක් ගිහින් තියෙන්නේ. නිර්මල ධර්මයේ පොත් වහන්සේගේ තියෙනවා. මට මේක තේරුම් ගන්න කල් ගියා. එතකොට දැන් ඔබට තේරුම් ගන්න කල් යන්නේ නැහැ. ඇයි? ගුටි කාපු කෙනෙක් කියනවා. එතකොට ඔබ පහදින්ද බුදුරජාණන් වහන්සේ ගැන සමහර දවස්වල මට හිතෙනවා දැන් අපිට S2ක් ලැබිලා තියෙනවනේ අපි S2කින් එක එක පොත්පත් කියවනවා මේ දැන් මේ මල් පේනවා අපිට මේවා පේනවා අරවා පේනවා පේනවනේ අපි මේ S2ගේ ලස්සන තැම් බලන්න යනවනේ මොහොත බලන්න යනවා කඳු බලන්න යනවා සත්තු බලන්න යනවා සර්කස් බලන්න යනවා එක එක ෆිල්ම් බලනවා එක එක දේවල් බලනවා මැස් දෙකෙන් නමුත් අපේ ඇස් දෙකෙන් බුදු කෙනෙක් කතා කරපු දෙයක් අකුරු වලට හරවලා තියෙද්දි ඒක කියවන්න හම්බ වුණොත් ඒක විශේෂයි කන්න මේ ඇස් දෙක ඉස්සරහට ආපු ආන් ඒක මගේ ඇස් දෙක ඉස්සරහට මම ගත්තා අරගෙන මම මේ ධර්මයේ කියවන්න පටන් ගත්තා හරි පුදුමයි අපිට ලං වෙන්න බෑ මේ ජීවිතේ ඒක අපිට ඈත පේන තරුවක් වගේ ඒක ලං කරගන්න අමාරුයි නමුත් ඒ ගැන බලලා අන්ධකාරයේ ඉන්න මිනිසෙකුට ඈත පෙවුන තරුව ආලෝකේ නැද්ද ආලෝකේ තියෙනවා ඒතර අඳුරේ ඉන්න මිනිසෙකුට ආලෝකයක් පොඩ්ඩක් දැක්කත් එයා සතුටු නැද්ද අන්න එහෙම සතුටක් විඳින්න පුළුවන් මේ ධර්මයෙන් මේ ධර්මයේ කියවන්න හොඳට කියවලා කියව කියව මේ ධර්මයෙන් සතුට ලබන්න මම එකපාරක් සූත්‍ර පිටකේ කියෙව්වා බුද්ධ දේශන 18000ක් තවපාරක් කියෙව්වා තවපාරක් කියව මම දැන් මම 12 වතාවක් කියවල 13 වතාවක් කියවනවා ඒ හේතුව ඒක තමයි මගේ ජීවිතේ මගේ ළඟ ටෙලිෆෝන් නම්බර්ස් නැහැ. ටෙලිෆෝන් නැහැ. මම ලෝ අසපු ගොඩක් සාකා තිබ්බට සිසි පිරිස හිටියට ඒක හිටපුවා. ඉතින් මඩමකෝ. නේද? හරිද මම මෙහි ඉඳලා මම බලාගෙන ඉන්නවා දැන් පොල් ගහල විහාරය ඇදුවා අර කැදුවා. හා දැන් මක් වෙනවද මම නැතුව දැන් කොහොමද කිරින්නේ කියලා මම මේ බලන් හිටියොත් මං කවුද? භූතී. භූතය තමයි පිට වෙලා බලාගෙන ඉන්නේ මෙහෙම.
නේද? හැමතිස්සෙම තවත් එකකට ඇටෑච් වෙවි තමයි ඉන්නේ. අපි හිතන්න ඕනේ එක නෙමෙයි. ජීවිත අපිට හිතන්න බුදුරජාන් වහන්සේ අපිට දීලා තියෙනවා ජීවිතේ දිහා බලන්න විදියක්. ඒ විදියට බලන්න ඕනේ අපි. එතකොට එහෙම බලන්න පුරුදු වෙද්දී ඇස් දෙකෙන් ගත්තම ඉතින් ඇස් දෙකෙන් ගත්තට එක්ක මතක හිටින්නේ නැහැ. හරි දුරවලයි මතක. නැවත නැවත කියවන. එතකොට ඒ නැවත මිහිඳු මහ රහතන් වහන්සේ ඒ කාලේ බලන්නකො ලංකාවට උන්වහන්සේ වඩින එකට වයස 32යි. වයස 32යි. රහතන් වහන්සේ මුළු ඔක්කොම කටපාඩමින් දන්නවා. අපි කියවනවා මතක හිටින්නේ. තේරුම් ගන්න යම් ප්‍රමාණයකට මහන්සි ගන්නවා. මහන්සි ගන්නකට තේරෙනවා පිහිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන්මයි. ඉතින් අපි එක්කෙනෙක් කෙරෙහි සිත පහදිනවා. ඒ කවුද? බුදුරජාණන් වහන්සේ තමයි එක්කෙනා. දෙයක් කෙරෙහි සිත පහදිනවා. ඒ බුදුරජාණන් වහන්සේ අපිට දීපු ධර්මය. පිරිසක් කෙරෙහි සිත පහදිනවා. ඒ ශ්‍රාවක සංඝ රත්නය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වගේම ධර්මයේ කෙරෙහි වගේම ඒ ශ්‍රාවක සංඝයා කෙරෙහි සිත පහද ගන්න පුළුවන්. හරි පුදුම සහගතයි ශ්‍රාවක සංඝයාගේ විස්තරය. ඒක සිද්ධියක් තියෙන හරි ලස්සන කතාවක්. ඒක නම් කියන්න හිතෙනවා මට. බුදුරජාණන් වහන්සේ කාලේ හරි සල්ලිකාර පවුලක කොල්ලෙක් මහාන වුණා. රජගහනුවර. දැන් මේ රජගහනුවර ලොකු උත්සවයක්, ලොකු ෂෝ එකක් පෙන්නනවා. එතකොට මේකට අරගොල්ලන්ටත් ඉන්විටේෂන් හම්බ වුණා. අර සිටු ජෝඩුවට ඒගොල්ලොත් ගියා. ඉලින්ට ඒගොල්ලෝ අඳුරන ඒ පවුල්වල ළමයි ලස්සන්ට ඇඳලා නටනවා, සින්දු කියන ඔක්කොම කරනවා. එතකොට අර සිටු ජෝඩුවට මතක් වුණා තමන්ගේ පුතා. අඬන්න ගත්ත අරසි මාර වයසක නෝනා. එතන හිටිය තව ගර්ල් කෙනෙක්. ඇයි අනේ අඬන්නේ ඔයා? අනේ මට පුතා මතක් වෙනවා කිව්වා. මොකද කියලා? අනේ ලස්සන පුතෙක් හිටියා මගේ, මේගොල්ලන්ගේ යාළුවෙක්. ඔය දැන් ওই ස්ටේජ් එකේ නටන ළමයින්ගේ. ඉතින් මොකද වුනේ කියලා? අර මේ භික්ෂුන් වහන්සේ කියලා ජාතියක් ඇවිල්ලා අරන් ගියානේ ගොල්ලා කිව්වා. දැන් කොහෙද ඉන්නේ කියලා ඇහුවා. දැන් අන්න මහණ වෙලා අන්න ඉන්නේ සවැත්නුවර කියලා. ඊට පස්සේ දැන් මේක සිද්ධ වුණේ සවැත්නුවර. දැන් එහුව කොහෙද ඉන්නේ කොල්ලා? මේ කොල්ලා ඉන්නේ රජ ගහනුවර කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙයා කියන දැන් මේ පලාතත් අතෑරලා ගිහිල්ලා අපේ පුතා දැන් ওই ඈත ගිහිල්ලා ওই රජ ගහනුවර පැත්තේ ගිහිල්ලා ওই පාත්‍රයක් අරන් ගිවල් ගන්න ගිහින් බත් කකා ඉන්නවා කියලා. එතකොට අර කෙල්ල අහනවා, ඒ කෙල්ල හරි කෙල්ල. කෙල්ල නෙමෙයි, අ ප්‍රොසිටියුට් කෙනෙක්. එයා අහනවා, හරි මං ගෙනත් දෙන්නම් කොල්ලා. මට මොනවද දෙන්න කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, දුව ඔයා ඔය මගේ පුතාව ගෙනත් දෙනවා නම් මං බන්දලා දෙනවා කිව්වා. මේ ධනෙට ඔක්කොටම හිමිකාරයා. ඊට පස්සේ ඔයා කිව්වා, කෙල්ල කිව්වේ නම් මෙහෙමයි, මට එකපාරට කරන්න නැබැයි ගාණක් යයි වැඩේට කිව්වා. හා මං ඉල්ලෙන ගාණක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ හොයලා බැලුව කොහෙද ඉන්නේ කියලා. බලපස්සේ අර ඔයා ආරංචි හොයාගත්ත අසවල් පලාතේ ඉන්නවා. ඊට පස්සේ තට්ටු හතක ගෙයක් කුලියට ගත්තා රෙන්ට් එකට. අරගෙන සේවකයෙක් එක්කගෙන අරයන් ගියා. දැන් ඒකෙ දැක්ට ඒ පාරේ තමයි පින්ඩ පාති වඩින්නේ. දැන් මෙයා සුදු ඇඳගෙන මල් ගහගෙන බෑංජන හදාගෙන පුඩින් හදලා පෑන්කේක් හදලා දැන් ඉතින් පාරයින ඉන්නවා. අර දැන් පාත්‍රය අරන් ගේ ඉස්සරහ හිටගත්තාම ඔන්න පූජා කළා. කියනවා, අනේ ස්වාමීනි
කොයි තරම් දෙයක්ද වහන්සේ වගේ කෙනෙක් මේ අපිට දකින්න ලැබීම අපිට පින් කරන්න ලැබීච්ච මේ අවස්ථාව අනේ අර උන්නාන්සේ රැවටුණා පැහැදුනා අනේ සදහවත් උපාසිකාවක් කියලා ඊට පස්සේ මේ දැන් කිව්වා අනේ ස්වාමීනි හෙටත් දාන හදනවා අපි මේ පින් කරගන්නම යාවේ හෙටත් වඩින්න කිව්වා උන්නාන්සේ ගිහිල්ලා ගියා වැළඳුවා දානේ රසයි ඊට පස්සේ මේ කෙල්ල මොකද කළේ පොඩි ළමයි සෙල්ලම් කරන්නේ ඒ සෙල්ලම් කරන ළමයින්ට කිව්වා ළමයිනේ හෙට ඔන්න ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා වඩිනකොට ඕගොල්ලෝ ගෑංග ගහ සෙල්ලම් කරන්න කිව්වා දූවිලි අවුස අවුස එතන මම ඕගොල්ලන්ට බණින්නම් කිව්වා ළමයි නිස්සබ්ද වෙන්න කියලා ඔයාලා මං කියන එක අහන්න එපා කිව්වා ඒක කරාම මං ඒ ස්වාමීන් වහන්සේ වැඩලා ගියාට පස්සේ මං ටොපි දෙනවා කිව්වා එම් ස්වාමීන් වහන්සේ වඩිනකොට දූවිලි අවුසන ළමයි ගෑංග ගහ මේ ළමයි ඉතින් අර නෝන කෑ ගහනවා ළමයිනේ දූවිලි අවුසන් දෙපා නිස්සබ්ද වෙන්න මේ ස්වාමීන් වහන්සේ වඩිනවා කියලා ළමයි අහන්නේ බලන්න ස්වාමිනී මේ නරක ළමයි වඩින්න ස්වාමිනී ගියේ ඇතුළට මේ දාහනේ උණ ගියේ ඇතුළේ දාහනේ දුන්නා ඊට පස්සේ ද ගොඩක් කෑ ගැව්වා ළමයි සද්දි වැඩි ඊත් ආයෙත් වැඩියා ඊට පස්සේ ඊළඟ දවසේ ළමයින්ට කිව්වා ළමයි ගියේ හොඳටම කෑ ගහලා දූවිලි අවසල දඟලන්න කිව්වා හිටා දඟලන්න කිව්වා බලන්න ස්වාමිනී මේ ශාලාවට දූවිලි එනවනේ මං උඩ තට්ටු ඉලෑසි කරන්නම් දානි වඩිමු එහෙට කිව්වා උඩට එක්කන් ගියා පහළ ඉඳලා දොරවල් වහ වහ උඩට ගියා දැන් පාත්‍රි තියාගෙන බලාගෙන ඉන්නවා දාන බෙදෙන එක අර සැදැහැව තියන්නේ මෙන්න ඉන්නවා මාර දූතිකාව එක එක දඟර නැටුම් දානවා එක එක විදිහට නටනවා සින්දු කියනවා කියලා කියනවා මේ මම මේ වැඳලා කියන්නේ මං කියන දේ අහන්න මොකද මේ විකාරේ මේ ෆීවර පුරෝගන කියලා කියනවා කියනකොට මේ එතකොට බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර උන්වහන්සේ සිට සිනා පහළ වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ ඇයි සිනාසෙන්නේ ආනන්ද යුද්ධයක් වෙනවා යුද්ධයක් මොකද යුද්ධ කියලා ඇහුවා අර සුන්දර සමුද්ද වෙසඟනක් එක්ක යුද්ධයක් කිව්වා දැහුවා මේ භාග්‍යතුන් වහන්සේ කාටද ජය කාටද පරාජය සුන්දර සමුද්දට ජය වෙසඟනට පරාජය කිව්වා බුදුරජාන් වහන්සේ ඒ වෙලාවෙම එලියක් විහිදෙව්වා ඒ සුන්දර සමුද්දට දැන් පේනවා දැන් අර වෙසඟනට පේන්නේ නැහැ සුන්දර සමුද්දට පේනවා සුන්දර සමුද්ද ඉස්සරහා ධර්මයේ දේශනා කරනවා හොඳට මෝරපු ප්‍රඥාව තිබිච්ච වෙලාව හොඳ සීයෙන් හිටපු වෙලාවේ ඒ සුන්දර සමුද්ද භික්ෂුව හිත රැකගන්න හොඳ සීයෙන් හිටපු වෙලාව හොඳට ප්‍රඥාව දියුණු වුණා රහත් ඵලයටපත් වුණා අර මුදුනේ ඒ මුදුනේම වහලේ උඩින් පිටත් වෙලා ගියේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ පාර මම බේරගත්තා කිව්වා කලින් ආත්මේ ඔබ මුවා වෙලා හිටියේ රත්තරම් පාට මොකෙක් වෙලා හිටියේ රජුරන්ට ඕන නම් මුවා අල්ලගන්න එදා ඒ ඕඩර් එක බාරගත්තී ඔය ගෑණි කිව්වා හරි පුදුමයිනේ එකම විදියට කරනවා එදා ඒ මොවාට එදත් වසී වුණේ කෑමට කිව්වා එදා මොවාට නිකන් තනකොට දුන්නේ නැහැ කිව්වා එදා ඕකි දුන්නේ තනකොළ වලට මී පැණි දාලා කිව්වා එදා තනකොළ කකා විදුලිය වගේ දුවන මුවා තනකොළ කකා මාලිගාවට ගෙනල්ලා දොරවල් වහලා හිර කරනකන් දන්නේ නැහැ කිව්වා. එදා මමයි බේරගත්තේ කිව්වා මම බෝසත් කිව්වා එදා. අදත් මම බේරගත්තා කිව්වා. හරි පුදුමයි නේ.
තේවගේ සසරක යන අපට අපගේ ශාස්ත්‍රඥ වාසි තමයි අපිට අදත් බේර ගන්න ඉන්නේ. ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගත්තා. ඒ ධර්මය අහලා හිත පහද ගන්න, පහදගෙන සීලාදී ගුණ ධර්ම දිනු කර ගන්න, මෛත්‍රී දිනු කර ගන්න, තරහ ගන්න එපා, මාන්න ගන්න එපා, කිසි වැඩක් නැහැ. ආඩම්බර වෙන්න එපා. ඉතින් අහිංසක වෙලා මේ ලස්සන ගුණ ධර්ම අපි අපේ ජීවිතය ඇතුලේ තියෙනවා මේවා. අපේ ජීවිත ගුණ ධර්ම තියෙනවා, ඒවා හඳුන ගන්න. ඒවා හඳුනගෙන ඒ ලස්සන දේවල් ලං කර කර අනිත් කටිය අපිට බැනන්නට කරන්න දෙයක් නැහැ. අපි හඳුනගත්තේ නැතුනට කරන්න දෙයක් නැහැ. සමහර අපි හොඳ මිනිස්සුන්ට බැනලා සසරේ. ඒක අපිට එන්න බැරි දේවා අපහු. තේන තියව කරන්න දෙයක් නැහැ. ඒ නිසා එහෙම කළා මේ ධර්මයේ හැසිරිලා දිව්‍යයන් අතර ඉපදිලා ප්‍රඥාවන්ත දෙවි කෙනෙක් වෙලා මේ ධර්මයේ හැසිරිලා දියුණු වෙන්න වාසනාව ලැබීවා.